සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නයි. එසේ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් කවුද කියන කාරණාව මනාව හඳුන ගනිමින් ලෝකයාට භාග්‍යතුන් වහන්සේ හඳුනාගන්න මඟ සලස්වමින් ලෝක සත්වයා සුවපත් කරවමින් තමන් සුවපත් වෙමින් ලෝක ධාතුවේ පහළ වෙච්ච මේ මහා කල්යාණ මිත්‍රයාණන් වහන්සේ සරණ යමින් සංසාර සාගරයේ ඈතර කරගන්න සූදානම් වෙමින් ඒ වෙනුවෙන් යොදාගත් උදාරතර වූ පින්කම් මාලාවේ තවත් එක අවස්ථාවක් තමයි අපි සම්පූර්ණ කරන්න සූදානම් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ කවුද කියන කාරණාව හඳුනා ගනිමින් යන ගමන. පෞගිය දේශනාවේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනා සුමේද තාපසතුමන් පිළිබඳව කරුණු ටිකක්. අපි බෝසතාණන් වහන්සේ සුමේද තාපස අවධිය ගත කරපු හැටි. ඉතින් ඒ කාරණා සාකච්ඡා කරන අතර දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන හැටි අපි සාකච්ඡා කළා. සුමේද පණ්ඩිතයන් සියලුම සැප සම්පත් අතහැරලා දාලා වනගත වෙලා ඇඳගෙන ඉන්න ඇඳුම පවා තමන්ට බරයි, ඒකත් දුක් සහිතයි. ආරාමයේ කොයිතරම් දුක් සහිතද, ඇඳුම මොනතරම් දුක් සහිතද, මේ කරුණ තීරණය කරලා ඇඳුමෙන්ද අයින් වෙලා අඳුන් දිවිසමට මාරු වෙලා දවස් 7කින් පංච අභිඥා අෂ්ට සමාපatti ලබා ගත්තා. මේ අපි පහුගිය දවසේ සාකච්ඡා කරපු කොටසේ අන්තිම සාරාංශයයි අපි මේ සිදු කරන්නේ. දවස් 7කින් පංච අභිඥා අෂ්ට සමාපatti ලැබුවා. ඉහළම තාපස ප්‍රවෘජාවක්, ඉහළම තපසක් සම්පූර්ණ කරලා තමයි මේ පංච අභිඥා අෂ්ට සමාපatti දවස් 7කින් ලබන්නේ. පවත්ත ඵල භෝජනයෙන් යපුණා මේ දවස් 7. මේ කාලේ පිණිසිඟා වැඩියෙම නැහැ. අවට වැටෙන දේවල් සොයාගෙන ගියෙත් නැහැ. තමන් ළඟට වැටෙන දේවල් අරගෙන තමන් ජීවත් වෙන වැඩ ඉන්න ගහ යට තියෙන කොළපල
අනුභව කරමින් රස මිහිර ගැන නොසොයමින් ධ්‍යාන වැඩීම සඳහාම මුල් තැන දීලා දිවා රාත්‍රී දෙකේ නිදියාවේ නැහැ කියලා සඳහන් කළා. ඉඳගත්ත හිටගත්ත ඇවිද්ද විතරයි. මෙහෙම වීරිය වඩල තමයි හත් දවසින් මේ ධ්‍යාන අභිඥා ලබා ගන්නේ. එහෙම ධ්‍යාන අභිඥා ලබා ගනිමින් උන්වහන්සේ කටයුතු කරන කාල සීමාව තුළ තමයි දීපංකර සම්මා සම්බුද්ධ කියන මහා බුද්ධෝත්තමයාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙන්නේ. ඒ කාරණාව මේ සුමේද චරිත කතාවේ මනාව පැහැදිලි කරලා තියෙනවා. සුමේද තාපසතුමා ඒ කාරණාව මේ විදිහට බුද්ධවංශ පාලියේ සඳහන් කරනවා. ඒවං මේ සිද්ධිපත්තස්ස වසී භූතස්ස ශාසනී දීපංකරෝ නාම ජිනෝ උප්පජ්ජි ලෝකනායකෝ. මෙසේ හෙයින් තාපස ශාසනෙහි වශී වූමා අභිඥා සිද්ධියට පැමිණි කල්හි ලෝකනායක වූ දීපංකර නම් වූ ජිත පංචමාරයන් වහන්සේ උපන්සේක. උන්වහන්සේ ලෝක ධාතුවේ උපදිනකොට දීපංකර තාපසතුමා ධ්‍යාන අභිඥා ලබලා ඉවරයි. උප්පජ්ජන්තෝව ජායන්තේ බුද්ධන්තේ ධම්මදේශනේ චතුරු නිමිත්තේන නාදස්ස ජාන රති සමප්පිතු. උන්වහන්සේ උප්පත්තිය ලැබන වෙලාවේ සිහිපත් කරනවා මෞකුස පිළිසිඳ ගන්නා කල්හිද, මෞකුසින් නික්මෙන කල්හිද, බුදු බව ලබන කල්හිද, දම්සක් දෙසන කල්හිද. මේ අවස්ථා හතරේදීම ලෝක ධාතුවේ සුවිශේෂී වූ නිමිති 32 බැගින් පහළ වෙනවා. නමුත් සුමේද තාපසතුමා සඳහන් කරනවා මේ එක අවස්ථාවකවත් මේ අසිරිය දැකගන්න මට බැරි වුණා කියලා. නිමිති 32ක් මේ අවස්ථා හතරේ පහළ වෙනවා. නමුත් එක අවස්ථාවකවත් මට මේ නිමිති දැකගන්න බැරි වුණා කියලා සඳහන් කරනවා. ඇයි බැරි වෙන්නේ? සඳහන් කරනවා ධ්‍යාන රතියෙහි ඇලුනිමි, සතර තැන්හි දෙතිස් පෙර නිමිති නොදිටීමි. මේ අවස්ථා හතරම එළඹෙන වෙලාවේ මම ධ්‍යානයට සමවැදිලා හිටියේ. එනිසා මම මේ අවස්ථා දැක්කේ නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් අද ධර්ම දේශනාවේදී තීරණේ කළා උන්වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙන වෙලාවේ මේ සතර අවස්ථාවේදී පහළ වෙන නිමිති 32 මොකක්ද කියලා අපි සාකච්ඡා කරමු. හේතුව මේ කාරණාව සාකච්ඡා කිරීම ඉදිරියේ අපිට සාකච්ඡා කරන්න තියෙන මහා ධර්ම කොටාසයක් මෙතනින් අපිට සාකච්ඡා වෙනවා. මේ නිමිති 32 අපි මෙතන සාකච්ඡා නොකලත් අපේ බෝසතාණන් වහන්සේගේ අවදී සාකච්ඡා කරනකොට නැවතත් මේ නිමිති 32 අපි සාකච්ඡා කළ යුතුයි. මොකද මේ කාරණාව සියලු බුදුවරුන්ට සමාන නිසා. මේ කාරණාව මෙතනම සාකච්ඡා කරමින් දීපංකර බුදුපියාණන් වහන්සේ පිළිබඳවද ශ්‍රද්ධාව උපදවා ගනිමින් කටයුතු කරනකොට ඉදිරියේදී අපිට ඒ කාරණාව මෙහෙම නිමිති 32ක් පහළ වුණා කියනකොට ඒ කාරණාව අපිට මතක නිසා. එහෙනම් මේ පහළ වෙන නිමිති 32 ධර්මයේ මනාව පැහැදිලි කරනවා. නිමිති 32 කියලා ධර්මයේ සඳහන් කරනවා. නමුත් අට කතා විදිහට තියෙන විස්තරයෙන් අපි කියවගෙන ගියොත් අපිට 32ට වඩා නිමිති හම්බ වෙනවා. ඉතින් අට කතාවේ සඳහන් කරලා නැහැ, ඉලක්කම් බැගින් යොදලා 32 වෙන් කරලා නැහැ. සමහර වෙලාවට එක කරුණක් යටතේ විස්තර වෙන්න ඕනේ, කාරණා එතන බොහෝ තියෙන්න පුළුවන්. මේ කාරණාව සඳහන් කරන්නේ කෙනෙක් අටුවාව පරිහරණය කරන්න ගියොත් එයාට මේ සඳහන් කිරීමත් එක්ක ගැටලුවක් මතුවෙන්න පුළුවන්. දේශනාවේ සඳහන් කළා නිමිති 32ක්, නමුත් ග්‍රන්ථයේ නිමිති 32ට වැඩිය තියෙනවා කියලා. ඒ නිසා ඒ කාරණාව එහෙම්ම පැහැදිලි කරනවා. මේක කොයි විදිහටද එක කාරණාවකට ගොනු කරන්න කියන කාරණාව සඳහන් කරලා නැති නිසා කියවන කෙනෙකුට නිමිති 32කට වඩා මුණ ගැහෙන්න පුළුවන්. නමුත් සඳහන් කරනවා 15 වෙනි නිමිති 32යි. අපි කියවනේ කොටස් මේ 32කට කොතෙන්ට හරි එකතු වෙන්න ඕනේ. අපේ වෙස්සන්තර මහ බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතයේ ඉපදෙන
අන්තිම ආත්ම භාවයේ තමයි වෙස්සන්තර බෝසතාණන් වහන්සේ උපත ලබන්නේම. උපදින වෙලාවෙම අම්මගෙන් අහන්නේ, අම්මේ මට දන් දෙන්න මොකවත් නැද්ද කියලා. ඒ කියන්නේ වෙස්සන්තර බෝසතාණන් වහන්සේද උපදිනේම කතා කරගෙන සඳහන් කරනවා මන්ත්‍රී දේවීන් වහන්සේ ගෙලේ තිබ්බ මුතුහර ගලවලා දුන්න කියලා දන් දෙන්න. ඉතින් මේ බෝධිසත්ව අවදී මේ මහපොළොව කම්පා වෙන දාන දුන්න කියලා සඳහන් කරනවා. අන්තිම ආත්මේ එහෙම දන් දීලා වෙස්සන්තර බෝසතාණන් වහන්සේ අපවත් වෙලා තුසිත භවනේ පහළ වෙනවා. ආයුෂ පිළිබඳව සඳහන් කරනවා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි කියලා. තුසිත භවනේ ආයුෂ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. මේ තුසිත භවනේ පහළ වෙලා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයේම එක දවසක් පැයක් තත්පරයක් අඩු නැතුව තුසිත භවනේ වැඩ ඉන්නවා. බෝධිසත්ව ධර්ම පුරණ අන් අවස්ථාවලද දෙව්ලොව ඉපදිච්ච වාර සීමාවක් නැහැ. නමුත් දෙව්ලොව මුළු ආයු ප්‍රමාණය භුක්ති විඳිනේ කියලා සඳහන් කරනවා. එහෙම වුණොත් මේ පාරමිතාව පුරන්න කල් යනවා. ටික කලක් දෙව්ලොව ඉඳලා නියම ආයුෂයට කලින් දෙව්ලොවෙන් චුත වෙලා නැවත මනුලොව ඉපදිලා පින් කරගත්ත කියලා සඳහන් කරනවා. නමුත් මේක අන්තිම ජීවිතේ ආයි පින් කරන්න එන්න දෙයක් නැහැ. ඒ නිසා දෙව්ලොවට වෙලා වැඩ හිටියා මේ මුළු කාලයම. ඉතින් ඒ වගේම තමයි දීපංකර බෝසතාණන් වහන්සේත් අන්තිම ජීවිතේ, අන්තිම මනුස්ස ජීවිතේ මේ මහපොළොව කම්පා වෙන තරම් දාන පූජා කරලා තමයි අපවත් වෙලා ගිහිල්ලා තුසිත භවනේ පහළ වෙන්නේ. එදත් තුසිත භවනේ ආයු ප්‍රමාණය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයමයි, අදත් 57 කෝටි 60 ලක්ෂයමයි. මේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයම භුක්ති විඳලා ආයු පිරිහෙනකොට බ්‍රහ්මරාජවරු එක සක්වලක නෙමේ 10,000ක් සක්වලවල් වල දිව්‍ය රාජවරු බ්‍රහ්මරාජවරු උන්වහන්සේ ළඟට ඇවිල්ලා ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාග්‍ය ස්වාමීනි, දැන් මනුලව උපදින්න කාලයයි. කාලෝ අයන්තේ මහාවීර උපාද මාතු කුච්චියං. මහාවීරයන් වහන්ස මේක මෞකුස පිළිසිඳ ගන්නා වූ කාලයයි. ඒ ආරාධනාව කළාට පස්සේ උන්වහන්සේ කාරණා පහක් පිළිබඳව මෞලෝ මේ මනුලව දිහා බලනවා. කාරණා පහක් අපි එකට කියනවා පංච මහා විලෝකන කියලා. කාලයයි, දීපයයි, දේශයයි, කුලයයි, මවයි. මේ කාරණා පහ කාලය කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මිනිස්සුන්ගේ පරමායුෂ ලක්ෂයට වැඩි නම් පහළ වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ පරමායුෂ 100ට අඩු නම් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ආයුෂ ලක්ෂයත් 100ත් අතර. මිනිස්සුන්ගේ ආයුෂ ඒ වෙනකොට ඊට වඩා වැඩි නැති වෙයි. ලක්ෂයත් 100ත් අතර පහළ වෙන්නේ ඒකයි මිනිස්සුන්ට මේ කර්මය ඵලය තේරුම් ගන්න අවබෝධ කරන්න පුළුවන් කාල සීමාවක් වෙන්න ඕනේ. දීර්ඝායුෂ තිබුණොත් දුක කියන එක තේරෙන්නේ නැහැ. මරණය කියන එක අවබෝධ වෙන්නේ නැහැ. ආයුෂ වැඩි. ඒ නිසා ලක්ෂයත් 100ත් අතර තමයි පහළ වෙන්නේ කියලා ධර්මයේ සඳහන් කරනවා. මේක තමයි කාලය. ඊළඟට දීපය. ලෝකයේ මහද්වීප හතරකට බෙදෙනවා. එකක් ජම්බුද්දීපය, අනික උතුරුකුරු දිවයින, අනික පූර්ව විදේහය, අනික අපරගෝ යානය. මේ තමයි ලෝකයේ බෙදෙන මහද්වීප හතර. මේ හතරෙන් සතර මහා දිවයින් මේවා. අපි සක්විති රජෙක් ගැන සඳහන් කරනකොට කියන්නේ සතර මහා දිවයිනට අධිපති කියලා. මේ තමයි ඒ දිවයින් හතර. මේ දිවයින් හතරෙන් බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ ජම්බුද්දීපයේ විතරයි. ඉතින් ජම්බුද්දීපය කියලා කියන්නේ ඉන්දියාවට එහෙම නෙවෙයි කියලා අපි මුලින් දේශනාවල සිහිපත් කරලා තියෙනවා. පෘතුගාලයේ දිහන් වාගේ තමයි ජම්බුද්දීපය ආරම්භ වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉස්පාඤ්ඤය හරහා පැතිරිලා ඇවිල්ලා
හිමාලයේ පර්වතයේ මධ්‍යලක්ෂය කරගෙන විශාල භූමි භාගයක් යට කරගෙන ජම්බුද්දීපේ පැවතෙනවා. මේ සතර මහා දිවයිනෙනුත් විශාලතම දිවයින තමයි ජම්බුද්දීපය. අනිත් දිවයින් මීට වඩා කුඩයි. අපිට කුඩයි කියලා සඳහන් කළාට අපිට කුඩා නැහැ. නමුත් ජම්බුද්දීපේ හා සසඳනකොට ජම්බුද්දීපයට වඩා කුඩයි. ඒ නිසා බෝසත්වරු පහළ වෙන්නෙම ජම්බුද්දීපේ විතරයි. දීපය කියන්නේ ඒකයි. දේශය කියලා සඳහන් කළන්නේ ජම්බුද්දීපේ මධ්‍ය දේශයේ පමණයි බෝසත්වරු පහළ වෙන්නේ. දඹදිවත් මැද. ඉතින් සඳහන් කරනවා මධ්‍ය දේශයේ පිහිටන්නේ මේ හිමාල පර්වතයේ ආශ්‍රිත ප්‍රදේශය කියලා. මේ තමයි මධ්‍ය දේශය. ඒ නිසා බෝසත්වරු පහළ වෙන රාජ්‍ය කොහොමත් හිමාලයට යවදෝ තමයි පිහිටලා තියෙන්නේ. දේශය. කුලය. කුලය කියලා සඳහන් කරන්නේ අපිට කුලය කියපු ගමන් අපේ හිතට එන කුලයක් තියෙනවා. මෙතන සඳහන් කරන්නේ එහෙම කුලයක් ගැන නෙවෙයි. භාග්‍යතුන් වහන්සේට එහෙම කුල බුද්ධ ශාසනයේ කුල ක්‍රමයක් නැහැ. යමෙක් තාමත් කුලයට වහල් වෙලා නම් ඔහු තාම බුදුන් සරණ ගියේ නැහැ කියලායි කියන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ කුලය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට උදාහරණ ඕන තරම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා පැහැදිලි කරලා තියෙනවා මේ කුලයක් නැහැ. ශුද්‍රයාටත් මේ ජීවිතෙන් යන්න පුළුවන් උපරිම තැනට යන්න පුළුවන්. ශුද්‍ර කියලා ඔහුට ඒකට බාධාවක් නැහැ. ශුද්‍ර කියලා සඳහන් කළේ එදා දඹදිව තිබුණ කුල හතරක්. බ්‍රාහ්මණ කුලයයි, ශාස්ත්‍රීය කුලයයි, වෛශ්‍ය කුලයයි, ශුද්‍ර කුලයයි. ශුද්‍රයව තමයි මහා බ්‍රහ්මයාගේ යටිපතුලින් ඉපදුනා කියලා සඳහන් කරපු නිසා අනික් අයගේ බැල මෙහෙවරකම් කර කර හිටපු කණ්ඩායම. කිසිම අයිතිවාසිකමක් නැහැ. ඉගෙන ගන්නත් බෑ. සඳහන් කරනවා වේද මන්ත්‍ර සජ්ජායනා වෙන තැනකට ගිහිල්ලා අහගෙන හිටියොත් කනට යකඩ උලෙන් අයිනවා කියලා. අහගෙන හිටියොත් අහන්න දෙන්නේ නැහැ. නිකමටවත් වේද මන්ත්‍රයක් කියවුනොත් දිය ඇදලා කපලා දානවා කියලා සඳහන් කරනවා. ඒ තරම් අයිතිවාසිකම් අහිමි. පාරේ යනකොට බ්‍රාහ්මණය වෙනකොට පාරෙන් අයින් වෙන්න ඕනේ. ශුද්‍රයා දකින්න එක බ්‍රාහ්මණයට මහා වාසනාවන්ත දර්ශනයක්. දැක්කොත් එහෙම කසපාර ගහනවා. ඒ නිසා නමුත් ශුද්‍රයා කැමති නෑ බ්‍රාහ්මණය එනකොට ඉන්න ගුටි කණ්ඩ වෙන නිසා. බ්‍රාහ්මණයා කැමති නෑ ශුද්‍රයා දකින්න. ඒ නිසා බ්‍රාහ්මණයන්ගේ වාහනේ තියෙනවා පොඩි බෙල් එකක් හයි කරලා, ගෙජ්ජියක් වගේ එකක්. ඒ හඬ ඈතට ඇහෙනවා. ශුද්‍රයෝ ඉන්නවා පාරේ. ඒගොල්ලෝ තමයි කුණු කාණු සුද්ධ කරන්නේ, කැලිකසල අයින් කරන්නේ. නමුත් මේ ගෙජ්ජි හඬ ඇහෙනකොට ඉක්මනට කොහට හරි පනලා හැංගෙනවා, කාණුවේ හරි ඉඳා ගන්නවා බ්‍රාහ්මණයන්ට නොපෙනෙන්න. ඉතින් මෙහෙම කෙනෙක් තමයි අපේ ශාසනයේ පැවිදි වෙච්ච සුනීත කසල සෝදකෙක්. භාග්‍යතුන් වහන්සේ පාරේ වඩිනවා. භාග්‍යතුන් වහන්සේනකොට එහෙම හඬ නැගෙන්නේ බ්‍රාහ්මණයනවා වගේ. නමුත් සුනීත දැකලා සුනීත දුවගෙන ගිහිල්ලා ගෙහ පිටිපස්සේ හැංගුණා. භාග්‍යතුන් වහන්සේ නතර වුණා. සුනීත දිහා බැලුවා. මේ ජීවිතෙන් සංසාරය එතර කරන්න සුනීතට පින් තියෙනවා. සුනීත හිතාගෙන ඉන්නේ සුනීත හැංගිලා ඉන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේට හොරෙන් හැංගෙන්න පුළුවන් තැන් මේ ලෝකේ කොහෙවත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ නේත්‍ර යුග්මයට සීමා මායින් නැහැ. කඳු, පර්වත, ගස්, හෙල් ඕන එකක් විනිවිද පේනවා බුදුරජාණන් වහන්සේට. සුනීත හැංගිලා. භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කළා සුනීතට. ආමන්ත්‍රණය කළා, කතා කරලා සුනීතට කරුණු පැහැදිලි කරලා දීලා සුනීත කැමතිද මහාන වෙන්නේ? ස්වාමීනි, මං වාගේ කසල සෝදකයෝ කවුද මහාන කරන්නේ? මම මහාන කරන්න. කවුරු මහාන නොකලත් මට පුළුවන් මහාන කරන්න. යමු මගෙත් එක්ක. සුනීත මඩ කුණු පිටින් භාග්‍යතුන් වහන්සේත් එක යන අතර නාල පිරිසිදු වෙලා විහාරයට ගියා. භික්ෂූන් වහන්සේලාට සුනීත බාර දීලා භාග්‍යතුන් වහන්සේ සුනීත පැවිදි කෙරෙව්වා. සුනීත භාග්‍යතුන් වහන්සේගෙන් කමටහන් අරගෙන රුක්ෂ මූල සේනාසනයකට ගිහිල්ලා බවුන් වඩනවා. සුනීත නොබෝ දවසකින් රහත් වුණා. සුනීත කසල සෝදකයා නිසා කවුරුවත් සුනීතට එදා සැලකුවේ නැහැ. මේ වෙලාවේ ශ්‍රීනාශ්‍රව වූ මහා බ්‍රහ්මෙක් සුනීත ළඟට එනවා.
තවත් බඹලෝ ඉන්න බ්‍රහ්මරාජු සුනීත ළඟට ඇවිල්ලා දන ගහලා සුනීතට වැඳා. මහා වීරයන් වහන්සේ, මහා පුරුෂයන් වහන්සේ, අජානීයයන් වහන්සේ, වහන්සේට මාගේ නමස්කාරය කියලා වන්දනා මාන කළා. නමුත් සුනීත හිටියේ එහෙන් දැක්කත් අවාසනාවන්තයෙක් දැක්ක කියලා හිතන තැනක. නමුත් අද බ්‍රහ්මරාජයන්ගෙන් වැදුල් ලබන්න පුළුවන් තැනක සුනීතයවා. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ආර්ය ශාසනයේ උසස් පහත් බවට කුලයක් නැහැ කියලා. සම්මා සම්බුද්ධත්වයේ මුදුන්පත් කරගන්න ආසන්න වෙනකොට කලින් දවසේ උන්වහන්සේ සිහින පහක් දැක්කා. එතන එක සිහිනයක් තියෙනවා. පාට හතරක ලිහිණියෝ හතර දිනක් හතර පැත්තෙන් පියාඹගෙන ඇවිල්ලා උන්වහන්සේගේ සිරිපතුල් ගාව වැටිලා එක පාටක් වෙනවා. එහෙනම් එදා දඹදිව තිබිච්ච කුල හතරක්. මේ කුල හතරේ කොයි කුලෙන් ආවත් භාග්‍යතුන් වහන්සේ ගාවට ශාසනයට ඇතුල් වුණාට පස්සේ මේ බ්‍රාහ්මණ ස්වාමින් වහන්සේය, මේ ශාස්ත්‍රීය ස්වාමින් වහන්සේය, මේ ශුද්‍ර ස්වාමින් වහන්සේය කියලා එහෙම එකක් නෑ. සියලු දෙනාම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන නාමයෙන් තමයි හැඳින්වුවේ. ඒ නිසා මෙතන බලන්නේ අපි ඔය කතා කරපු කුලයක් ගැන එහෙම නෙවෙයි. තවත් ඉතින් මේ කුල ක්‍රමයේ ප්‍රතික්ෂේප කරපු තැන් වලට ඕන තරම් උදාහරණ තියෙනවා. මෙතන සඳහන් කරන්නේ බෝසතාණන් වහන්සේ බලනවා තාත්තා පිළිබඳව. විශේෂයෙන් බැලුවා කියලා සඳහන් කරනවා තාත්තා දිහා. තාත්තාගේ පරම්පරාව කොයිතරම් පිරිසිදුද කියලා බලනවා. ඉතින් අපි බෝසතාණන් වහන්සේ සුද්ධෝදන මහරජුගේ දිහා බැලුවා. ඉතින් තාත්තා දිහා බලනකොට අපි කියන්නේ සාමාන්‍යයෙන් හත්පුතු පරම්පරාවකින්වත් පිරිසිදු වෙන්න ඕනේ කියලා. නමුත් සඳහන් කරනවා මේ රාජවංශයේ පරම්පරා කෝටි ගණකින් පාරිශුද්ධයි. ඒ නිසා තමයි අහවලා මගේ තාත්තා කියලා තීරණය කරන්නේ ඊට පස්සේ. ඊට පස්සේ බලන්නේ අම්මා දිහා. අම්මා දිහා බලනකොට විශේෂ කරුණු කීපයක් දිහා තව බලනවා. ඒ තමයි අම්මගේ වයස දිහා බලනවා. සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ තරුණ අම්මා කෙනෙක්ගේ කුසට වඩින්නේ නැහැ කියලා. සංවර මදි. ඒ හින්දා අපේ බෝසතාණන් වහන්සේ වැඩි වඩිනකොට මහා මායා දේවීන් වහන්සේගේ වයස මධ්‍යම වයසිනුත් තුනෙන් දෙකක් ඉක්ම ගිහිල්ලා කියලායි සඳහන් කරන්නේ. එදා වයසේ හැටියට මධ්‍යම වයසිනුත් තුනෙන් දෙකක් ගෙවිලා කියහම මධ්‍යම වයසේ ඉක්ම යන්න ඇවිල්ලා තියෙන දැන්. එහෙමනම් එදා මිනිස්සුන්ගේ වයස හැටියට එකත් අපි මධ්‍යමව කල්පනා කරලා බැලුවොත් අපි භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 160යි. ඉතින් බක්කුල මහරහතන් වහන්සේ එහෙම අවුරුදු 160ක් වැඩ හිටියා. අවුරුදු 140, අවුරුදු 150, අවුරුදු 120 මහරහතන් වහන්සේලා වැඩ හිටියා. ඉතින් එහෙම යුගයක් මේක. ඉතින් එතනත් මධ්‍යමයට අරගෙන බැලුවොත් මේ කාලයේ වෙනකොට මහා මායා දේවීන් වහන්සේගේ වයස අවුරුදු 60ත් 65ත් අතර වගේ කාලයක තිබිලා තියෙන්නේ. ඉතින් මේ කාරණාව බලනවා. අනික අම්මා සිල් අරන් ඉන්න ඕනේ. කුසට වඩින්නේ නැත්තම්. ඉතින් මේ කාරණාව හරි වටින කාරණාවක් අදත්. මහා පුණ්‍යවන්තයෝ මව් කුසට එන්නේ නැහැ පින් නැත්තම්. ඉතින් වර්තමානයේ හරි විශේෂණයක් තියෙනවා මේ පින් ඇත්තෝ උපදින්නේ නැති එක ගැන. ඉතින් පින් ඇත්තෝ නූපදින්න ප්‍රධාන හේතුවක් වෙනවා උපත ලැබලා උපත දෙන්න සූදානම් වෙලා ඉන්න අය ගාව පින් නැතිකම. එහෙනම් පින්කම් කරමින් හිටියොත්, පින් කටයුතු වල යෙදී හිටියොත්, පිනෙන් පෝෂණය වෙවි හිටියොත් පුණ්‍යවන්ත වෙනවා. එහෙම නැත්තත් දරුවෝ උපදිනවා, පුණ්‍යවන්තයෝ උපදිනවා, හුඟ අඩු වෙනවා. එහෙනම් මේ කාරණාවෙන් එහෙම අලුත් දහම් කාරණාවක් අපිට ලෙහෙනවා එතකොට. ඉතින් අම්මා සිල් අරන් ඉන්න ඕනේ. ඉතින් මහා මායා දේවින් වහන්සේ අටසිල් සමාදන් වෙන්න තීරණය කරනවා. ඉතින් අපිට හිතනවා එතකොට දැනුණාද කියලා අද කුස පිළිසිඳ ගන්න බව. අපි මේ මහා මායා දේවින් වහන්සේ ගැන සඳහන් කෙරුවේ ඒ වගේම තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගේ අම්මටත්. උන්වහන්සේටත් එහෙමම හිතෙනවා අද කුස පිළිසිඳ ගන්නවද මගේ පුතා කියලා. ඒ නිසා මම අටසිල් සමාදන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙවි කෙනෙකුට දෙව්ලොවෙන් චුත වුණාට පස්සේ ආයේ ඉන්න බෑ.
චතුුණු තියන්ඩුවන චතුනේ පිට වෙඩන නවත් බෝසතාණන් වහන්සේට ආයු පිරිවුණහට දෙවලු ඉඩ පුළුවන් කෙල සඳහන් කරනවා. ඇයි ඒ ඉන්නේ අම්ම තාම සූදානන්න ඇතිහින්ද. ඒකන්න අම්මතාම සිල් ලරන්නේ. එනිසා අම්ම සිල් සමාධන් වෙනතුරු ඉන්න බව සඳහන් කරනවා. දීපංකර බුදු පියණන් වහන්සේගේ අම්ම සුමේදා කියල සඳහන් කරන්නේ. අපි බෝසතණන් වහන්සේ අම්ම සිල් ගන්නකම් බලාගෙන හිටියා. මහාමාය දේවීන් වහන්සේනම් ඒ කාලේ සිල් ගත්තේ අසිත කාලදේවල තාපසතුමාගෙන්. ඉතින් වහන්සේ දා තීරණය කළා අද අසිත කාලදේවල තාපසතුමා ගාවට සිල් ගන්න යන්න බෑ. හේතුව ගුරුවරයාගෙන් සිල් ගන්නකොට ගුරු ගෞරවයත් ධර්ම ගෞරවයත් නිසා බිම වාඩි වෙන්න ඕනේ. මගේ කුස අද බිම තියන්න සුදුසු කුසක් නෙවෙයි. එහෙම තීරණය කරනවා හරියට මේ කුස අද පූජනීය වූ චෛත්‍ය ගර්භයක් හා සමානයි. එනිසා බිම තියන්න අකමැති. ඒකයි සඳහන් කළේ මහාමාය දේවින් වහන්සේ කාරණාව දැනගෙන හිටියද කියලා. සිල් ගන්න ගිහිල්ලා සමාසනයක ඉඳගෙන සිල් ගන්නත් බෑ. එතකොට ඒක ධර්ම ගෞරවයට හරිමදි. හොඳමදි. එනිසා තීරණය කළා අද මම තනියම සිල් ගන්නවා කියලා. තනියම තමයි එදාට සිල් ගත්තා කියලා කියන්නේ. ඊළඟ අම්මා දිහා බලනකොට අම්මා සූදානමින් ඉඳත් ඕනේ. අම්මගේ වයස අර විදිහට වෙන්නත් ඕනේ. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. අම්මගේ ආයුෂ කවද්ද ගෙවෙන්නේ කියලා බලනවා. දැන් මහාමාය දේවින් වහන්සේ නම් බෝසතාණන් වහන්සේ ඉපදිලා දවස් 7න් නිදන ප්‍රාප්තියට පත් වෙනවා. හැම බෝසත් මාතාවම එහෙමයි. බෝසතාණන් වහන්සේ බලනවා මම මව් කුස පිළිසිඳගත් දා පටන් මගේ අම්මට සැබෑම ආයුෂ කොච්චර කාලයක් තියෙනවද කියලා. ඉතින් මාස 10ම මව් කුසේ ඉන්නවා, දෙව්ලොව ඉන්නවා වගේම. සාමාන්‍යයෙන් අපේ අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරන්න ගියහම මාස 10 මේ දරුවා කුසේ ඉන්නේ නැහැ. මාස 9න් 9 හැමාරේ බිහි වෙනවා. සඳහන් කරන බෝසතාණන් වහන්සේ හරියටම මාස 10 මව් කුසේ සම්පූර්ණ කරනවා කියලා. ඉතින් අපි නම් මව් කුසේ ඉන්නකොට ජාතිපි දුක්ඛා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන තැන විස්තර කරලා තියෙනවා නිරේ දුකට සමානයි කියලා මව් කුස ඇතුළේ දුක. ජාතිපි දුක්ඛා අභිධර්ම පිටකේ පැහැදිලි කරන තැන කරුණ වශයෙන්ම භාග්‍යතුන් වහන්සේ වෙන වෙනම දේශනා කරනවා. ඉතින් සඳහන් කරන බෝසතාණන් වහන්සේ එහෙම දුකක හිටියේ නැහැ. හරියට වීදුරු කරඬුවක් ඇතුළේ තැන්පත් කරලා තියෙන රන්වන් පිළිම වහන්සේ නමක් වගේ, ඉන්ද්‍රනීල මාණික්කයක් වගේ මාතෘ ගර්භය ඇතුළේ වැඩ හිටියා කියලා සඳහන් කරනවා. අපි නම් ඔහි වැතිරිලා ඉන්නේ. නමුත් උන්වහන්සේ ධානයේට සමවැදෙන භාවනා ආසනයකින් මව් කුස ඇතුළේ වැඩ හිටියා කියලා සඳහන් කරනවා. මෑණියන්ගේ කොඳුනාරටියට හේතු වෙනවා වගේ පිටුපස අරවලා ඉදිරිපස බලාගෙන වැඩ හිටියා කියලා සඳහන් කරනවා. සමහර ලාට මේ අම්මයි පුතයි අතර ඇතැම් වෙලාවල් වල සාකච්ඡා සිද්ධ වුණා වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කරුණු සමහර ලාවට සමහර තැන්වලදී සැකමතු වෙන්න ආවරණය වෙනවා. එහෙම සාකච්ඡා වුණාද සතරවරන් දෙවිවරු මේ මාතෘ ගර්භය ආරක්ෂා කරනවා. කුමාරයා කුසට වඩිනවත් එක්කම මේ සක්වලේ සතරවරන් දෙවිවරු විතරක් නෙමෙයි 10,000ක් සක්වලවල් වල සතරවරන් දෙවිවරු 40,000ක් එක දිගට ආයුධ අරගෙන ආරක්ෂා කරනවා මේ දරු ගැබ කියලා සඳහන් කරනවා. මහාමායා දේවින් වහන්සේගේ යහන් ගබඩාව ඇතුලේ සතරවරන් දෙවිවරු පෙනිපෙනී හිටියා කියලා සඳහන් කරන්නේ. නමුත් මායා දේවීගේ කිසි සැලකිල්ලක් කරු සැලකිල්ලක් ඒගොල්ලන්ට දැක්විල්ලක් නැහැ මේ වෙලාවේ. සාමාන්‍ය සේවකයෝ 4 දිනක් ඉන්නා වගේ. නමුත් කෝටි ලක්ෂයක අධිපතියෝ මේ ඉන්නේ. එක මහරජෙක් කෝටි ලක්ෂයක අධිපතියෙක්. එහෙම 4 දිනක් තමයි මේ මුරට ඉන්නේ. කුටිය තුල පේනවා කියලා සඳහන් කරනවා. නොපෙනී ඉන්නේ මහාමායා දේවින් වහන්සේ ශාරීරික කෘත්‍ය කරනවා වගේ අවස්ථාවන්වල ඒගොල්ලෝ නොපෙනී ඉන්නවා. අනික හැම වෙලාවෙම මේ කුස ආරක්ෂා කරගෙන බලාගෙන ඉන්නවා. මේසක්වලේ 4 දින එහෙම ඉන්නවා. 10,000ක් සක්වල 40,000ක් සතරවර දෙවිවරු දිගින් දිගට ආරක්ෂා වේදිලා ඉන්නවා කියලා සඳහන් කරනවා. ඉතින් මාසයකට දවස් 30යි නම් අඩු නැතුව 10 මාස 10ක් මව් කුසේ ඉන්නවා නම් දවස් 300යි. අම්මගේ ආයුෂ
දවස් 307 ඉවර වෙන්න ඕනේ. අම්මගේ පරම ආයුෂ දවස් 307ක තියෙන වෙලාවෙ තමයි මාතෘ ගර්භයට වඩින්නේ. ඉපදිලා දවස් 7න් අම්මා අභව ප්‍රාප්තියට පත් වෙනවා. මේ කාරණාවත් විශේෂයෙන් බලනවා අම්මගේ ආයුෂ ගැන, අම්මා ගැන බලනකොට. මෙහෙම විශේෂ කරුණු රාශියක් බලලා තමයි මාතෘ ගර්භයට එළවෙන්නේ. මෙන්න මේ ආගමනයත් එක්ක තමයි අර නිමිති 32 පහළ වෙන්න පටන් ගන්නෙ. සඳහන් කරනවා 10,000ක් සක්වල කම්පා වෙනවා කියලා. සක්වලවල් 10,000ක් වෙවුලනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මාතෘ ගර්භයේ පිළිසිඳ ගන්නවත් සමගම සක්වලවල් 10,000ක ආධිපත්‍ය දරනවා කියන එකයි. තම ග්‍රහණයට නතු කරනවා සක්වලවල් 10,000ක්. ඒ නිසා ඒ සක්වලවල් 10,000ට දැනෙනවා මේ 10,000ට අධිපති රජු පහළ වුණා සේ දැනෙනවා. ඒ නිසා සක්වලවල් 10,000ක් වෙවුලුවා කියලා ධර්මයේ සඳහන් කරනවා. සක්වල කියන කාරණාව අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. එක සක්වලක ලෝක 31ක් තියෙනවා. එක සක්වලකට පායන්නේ එක ඉරයි, එක හඳයි. සක්වලවල් 10,000කට හිරු 10,000ක්, සඳු 10,000ක් පායනවා. ඉතින් එහෙම භූමි භාගයක් තමයි මේ වැවුලෝමින් මාතෘ ගර්භයට එළඹෙන්නේ. දීපංකර බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට එළඹෙනකොට සක්වලවල් 10,000ක් වැවුලුණා. නමුත් සුමේද තාපසතුමා ධ්‍යාන සුවයෙන් ඉන්න නිසා ඒක උන්වහන්සේට දැනෙන්නේ නැහැ කියලා උන්වහන්සේම සඳහන් කරනවා. මට දැනුන්නේ නැහැ ඒක කියලා. අපි ඒකේ අනික් කාරණාවත් සාකච්ඡා කරගෙන යමු නැවත අපහු වෙතින්ට එන්නේ නැතුව. ඇයි බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩිනකොට සක්වලවල් 10,000ක් වැවුලන්නේ කියන කාරණාවත් ආපහු අටකතාවේ පැහැදිලි කරනවා. හේතුව තමයි සර්වඥතා ඥාන ප්‍රතිලාභයට පෙර නිමිත්තයි කියපාන්නේ. මේ කුසට වඩින්නේ යම් දවසක ලෞතුරා සම්මා සම්බෝධිය ලබා ගන්නා උතුමෙක්මයි කියන කාරණාව කියාපාන්න තමයි මේ 10,000ක් සක්වල වැවුලන්නේ කියලා සඳහන් කරනවා. මේ නිමිති 32ටම පූර්ව කාරණා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා 10,000ක් සක්වල දෙවියන් ඒක රාශී වුණා කියලා. මාතෘ ගර්භයට වඩින වෙලාවේ සක්වලවල් 10,000ක දෙවියෝ කෝටි ප්‍රකෝටි ගණන් දෙවිවරු. අපිට හිතා ගන්න බෑ දෙව්ලෝක කොච්චර ඉන්නවද කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය විතරක් කෝටි දෙකහමාරක් කියලා සඳහන් කරනවා. එතකොට තවත් දෙවිවරු 32 ඉන්නවා, දෙවි රජවරු. ඒ අයට කොයිතරම් දිව්‍යාංගනාව ප්‍රමාණයක් ඉන්න ඇද්ද? ඒ පරිවාර කාන්තාව. එතකොට තවත් දිව්‍ය පුත්‍රයෝ ඕන තරම් ඉන්න ඇති. එතනින් එහාට එහාට යනකොට ඒ දෙව්ලෝවල ඊට වඩා ආනිසංස සහිතයි. ඒ නිසා මේ පල්ලැහ දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුන්ට ඉහළ දිව්‍ය ලෝකවල ඉන්න අය පේන්නේ නැහැ. සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේගේ ශක්තිය ගැන නම් කියන්න බෑ. අනිත් දෙවියන්ට පේන්නේ නැහැ. චාතුම් මහරජකී තාවතින්සේ ඉන්න දෙවියන්ට උණුන් පේනවා. බුදු සක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේගේ රාජ්‍යයන් දෙක නිසා. නමුත් මේ දිව්‍ය ලෝක දෙකේ ඉන්න දෙවිවරුන්ට අපි ශක්තිය දිහැර කියලා සඳහන් කරමුකෝ. යාමේ දෙවිවරු පේන්නේ නැහැ. ඒ දෙවිවරු ඊට වඩා ඉතා සූක්ෂම ශරීර. එක ගෙදරක පුරුෂයෙකුට හිටිය භාර්යාව දෙන්නකින් එක්කෙනෙක් එයාගේ ජීවිතේ පුරාම දන් දුන්නා. ජීවිතේ පුරාම දුන්නේ පෞද්ගලික දාන. අනික් භාර්යාව කවදාවත් දන් දුන්නේ නැහැ. එක දවසක් මහරහතන් වහන්සේ නමක් ඇයට කියනවා සාංගික දානයක් දෙන්න කියලා. මුළු ජීවිතේටම සාංගික දාන එකයි දෙන්නේ. මේ දෙන්නම මෙරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. මුළු ජීවිත කාලෙම පෞද්ගලික දාන දුන්න දිව්‍යාංගනාවට අර දිව්‍යාංගනාව ඇවිල්ලා කතා කරනවා. නැගණිය කියලා කතා කළා. කතා කරනවා ඇහෙනව මිසක් පේන්නේ නැහැ. කවුද කියලා ඇහුවා. ඒ මතක නැද්ද මම? ඔබත් එක ගෙදර අපි දෙන්නම එක ස්වාමියාගේ බිරිඳ ඇවුරු. ඔබ මුළු ජීවිත කාලෙම දන් දුන්නා. මම මුළු ජීවිතේටම දුන්නේ එක දානයයි. හැබැයි මන් දුන්නේ සාංගික දානයක්. මම ඔබට වඩා ඉහළ තැනක ඉපදුනා. මහරහතන් වහන්සේගේ කරුණාව ලැබිලා තමයි සාංගික දානයක් දුන්නේ. ඊට පස්සේ කියනවා මට පේන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා කය රළු කරලා පින්නුවා කියලා. එතකොට පේනවා රළු වුණාට පස්සේ පේනවා. ඒ වෙලාවේ තමයි යහන්නේ මේ තරම් ඔබ ලස්සන උනේ කොහොමද ජීවිතේට මේක දානයක් දීලා. ඊට පස්සේ කියන්නේ
මේ විදිහ දානයක් දුන්න පිනටයි මම මෙහෙමුනේ කියලා. එහෙනම් දෙවියන්ට දිව්‍යතල ඒ දෙවියන්ට පේන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ දිව්‍ය ලෝකවල කොයි තරම් දෙවිවරු ඉඳීද කියලා. නමුත් මේ මොහොත කෝටි ප්‍රකෝටි ගණන් දෙවිවරුන්ගේ ආගමනයේ සිද්ධ වෙච්ච මොහොතක්. මාතෘ ගර්භයේ බෝසතාණන් වහන්සේ එළඹෙනවා කියන කාරණාව. ඉතින් එහෙම දෙවිවරු එළඹෙනවා කියලා සඳහන් කරන්නේ මොන පූර්ව නිමිත්ත නිසාද කියලා සඳහන් කරනවා. දම්සක් පවත්වන කල ඒකරාශී වීමට පූර්ව නිමිත්තයි. ලෞතර සම්මා සම්බෝධිය ලැබලා ඉස්සරලාම ලෝක ධාතුවට දහම් දේශනා කරන ශ්‍රීමුක ධාතුව විවෘත කරන මොහොතට දෙවිවරු වඩිනවා කියන එකට නැත්තම් මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේ දහ දහක් සක්කලවල් කම්පා කරවමින් දම් දේශනවා කියන කාරණාවට පූර්ව නිමිත්තක් හැටියට තමයි මේ කෝටි ගණන් දෙවිවරු එක් රැස් වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ උපදිනකොට ඉස්සරලාම පිළිගන්නේ දෙවිවරු. විශේෂයෙන් සඳහන් කරනවා පිළිගන්නේ බ්‍රහ්මරාජයෝ. ඉස්සරලාම පිළිගන්නේ නිකම් බ්‍රහ්මරාජයෝ නෙමේ, ශ්‍රීනාශ්‍රව බ්‍රහ්මරාජයෝ තමයි එතෙන්ට එන්නේ. ශ්‍රීනාශ්‍රවයි කියලා කියන්නේ සියලු කෙලෙස් නැති කරපු බ්‍රහ්මරාජයෝ සුද්ධාවාසයෙන් තමයි වඩින්නේ රත්තරන් දැලක් අරගෙන. එහෙනම් බෝසත් මාතාව දරුවා බිහි කරන්න සූදානම් වෙන තැනට උන්වහන්සේලා වැඩලා දරුවා බිහි වෙනකොට මේ රත්තරන් දැලින් බාර ගන්නවා. ඉතින් කෙනෙකුට මේ කාරණාව හරියට කල්පනා කළේ නැත්නම් හිතෙන්න පුළුවන් රහතන් වහන්සේලා ඇයි කාන්තාවක් දරුවෙක් බිහි කරන තැනකට ආවේ මේ රහතන් වහන්සේලා? බෝසතාණන් වහන්සේ බිහි වුණත් මේ කාන්තාවක් දරුවෙක් බිහි කරනවා. රහතන් වහන්සේලා එහෙම එනවද? කෙනෙකුට අතනින් මෙතනින් නැගෙන්න තියෙන අතුරු ප්‍රශ්නයත් අපි විසඳගෙන ගියහම බොහෝ දිනට ඒක හරි පහසු වෙයි. සඳහන් කරලා තියෙනවා ධර්මයේ මේ විදිහට. බෝසත් මාතාව දිහා බලලා යම් කෙනෙක් රාගසිතක් උපදවගත්තොත් අප්‍රමාණ කුසල් පිරෙනවා කියලා. බෝසත් කුමාරයා ගර්භයේ උපදුනාට පස්සේ පිය මහරජුරුවන්ටවත් රාගසිතින් යුක්ත වේ කුටියට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. යම් පුරුෂයෙක් රාගසිතින් යුක්ත වේ කුටිය පැත්තට යන්න ලෑස්ති වුණොත් සතරවරම් දෙවිවරු දිව්‍යමය දල්මඟල් වලින් පාද ගැට ගහලා එළියට ඇදලා විසි කරනවා කියලා සඳහන් කරනවා. යන්න දෙන්නේ නැහැ එතනින් එහාට. ඉතින් එහෙමනම් කෙනෙක් රාගසිත උපදවනවා කියලා කියන්නේ අප්‍රමාණ කුසල් පුරුණු වැඩක් ඒක. එහෙනම් මේ දරුවෙක් බිහි කරනවා කියන වෙලාව, දරුවෙක් බිහි කරනවා කියන වෙලාව ඒකට සමහර කෙනෙකුට හොඳට අවස්ථාව තියෙනවා. ඒ නිසා මෙතෙන්ට රහතන් වහන්සේලා වඩිනවා. ඒ අවස්ථාව මගහරවන්න වැඩලා රත්තරන් දෙලින් බාර ගන්නවා. අනික සඳහන් කරනවා බෝසත් මාතාව පුදුමාකාර විදිහට ලස්සනයි කියලා. ලෝක ධාත්වයේ පහළ වෙන අසහාය රූප සම්පත්තියකට උරුමකම් කියන එකම පුරුෂයාණන් වහන්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මේ පුරුෂෝත්තමයන්න් වහන්සේ විතරක් ලස්සන වෙනවා එහෙම නෙවෙයි. එහෙනම් උන්වහන්සේ බිහි කරපු අම්මත් කැතයි තාත්තත් කැතයි උන්වහන්සේ විතරක් ලස්සනයි වෙන්නේ නැහැ. අම්මත් ඒ වගේම ලස්සනයි. තාත්තත් ඒ වගේම ලස්සනයි. තාත්තත් ඒ වගේම මහා පුරුෂ ශක්තියෙන් යුක්තයි. ඉතින් ඒ කාරණාවල් අපේ භාග්‍යතුන් වහන්සේගේ කාරණාවල් සාකච්ඡා කරනකොට අනාවරණය වෙනවා. එහෙනම් මහා මායා දේවින් වහන්සේගේ ලස්සන වර්ණනා කරන්න මේ ලෝකේ කිසිම පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. සඳහන් කරනවා දැක්ක අයට පිස්සු හැදෙනවා කියලා. ඒක එහෙම සඳහන් කරනවා. අදහගන්න බෑ ඒ රූපය. ඒ නිසා තමයි නම තියලා තියෙන්නේ මහා මායා කියලා. මායාවක් මිසක් පිළිගන්න නම් බෑ මේ රූපය ගැන. ඒ නිසා නමම තිබ්බා මහා මායා කියලා. ඉතින් ඒ තරම් ලස්සන නිසා ඕනෑම පුජ්‍යලියෙකුට රාගසිත පහළ වෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රීනාශ්‍රව මහරහතන් වහන්සේලා ඇවිල්ලා තමයි මේ දරුවා බාරගන්නේ. ඊට පස්සේ සතරවරම් දෙවිවරුන්ට බාර කරනවා මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා මංගල සම්මත අඳුන් දිවි සමගින් බෝසතාණන් වහන්සේ බාරගත්ත කියලා සඳහන් කරනවා. සතරවරම් දෙවියන්ට ලැබෙන්නේ උන්වහන්සේලා මාස 10ක් තිස්සේ ආරක්ෂා කළා. උන්වහන්සේලාගෙන් තමයි රාජවංශයට දරුවා ලැබෙන්නේ. රාජවංශයයි ඉතාම පිරිසිදු දවල වස්ත්‍රයකින් බාරගත්ත කියලා සඳහන් කරනවා. ඒ අතින් තමයි බෝසත් කුමාරයා මහපෘථුවිය ස්පර්ශ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් සඳහන් කරනවා පළමුව දෙවියන්ගේ පිළිගැනීම
සතර රූපාවචර ධ්‍යාන ලැබීමේ පෙරනිමිත්තයි කියලා. රූපාවචර ධ්‍යාන හතර ලැබනවට පෙරනිමිත්ත තමයි මහරහතන් වහන්සේලා හතර නමක් ඇවිල්ලා මේ බාර ගැනීම. ඊළඟට සඳහන් කරනවා මිනිසුන්ගේ පිළිගැනීම. සතර රූපාවචර ධ්‍යානයට සමවැදීම. සතර අරූපාවචර ධ්‍යානයන්ට සමවැදීම කියන කාරණාව නිසා තමයි මිනිස්සු බාරගන්නේ. රූපාවචර ධ්‍යානයට සහ අරූපාවචර ධ්‍යානයට. දෙවියන් බාරගන්නේ රූපාවචර ධ්‍යානයට සමවැදීම. මිනිසුන් බාරගැනීමේ පූර්ව නිමිත්ත අරූපාවචර ධ්‍යානයන්ට සමවැදීම කියන කාරණාවයි කියලා සිහිපත් කරනවා. පස්වෙනි කාරණාව සඳහන් කරනවා බෙර. මේ එක එක තූර්ය භාණ්ඩ, තූර්ය වාදන, තූර්ය භාණ්ඩ කවුරුවත් වාදනය නොකර ඉබේම වාදනය වෙන්න පටන් ගන්නවා. කිසිම තූර්ය භාණ්ඩයක් කවුරුවත් වාදනය කරන්නේ නැහැ. සඳහන් කරනවා දෙවියන්ගේ තූර්ය භාණ්ඩ අහසේ නාද වෙනවා. මනුස්ස ලෝකේ තියෙන තූර්ය භාණ්ඩ තියලා තියෙන තැන්වල ඉබේම තමම වාදනය වෙනවා. වාදනය කරන කෙනෙක් නැහැ. ඉබේම වාදනය වෙනවා. අල්මාරිවල, පෙට්ටිවල, බෑග්වල තියලා තියෙන තැන්වලම තමම මෙතෙක් මිනිහෙක් වාදනය නොකරපු තරම් මිහිරට වාදනය වෙනවා. දෙවියන්ගේ තූර්ය භාණ්ඩ අහසේ වාදනය වෙනවා. මිනිස් ලෝකේ තූර්ය භාණ්ඩ තෙමීම වාදනය වෙනවා. මේ ආගමනේ සිද්ධ වෙන වෙලාව. ඊළඟට සඳහන් කරනවා වීණා, බෙර ආදී වාදනය වීමේ පූර්ව නිමිත්ත මොකද්ද? අනුපූර්ව විහාරයට පෙර නිමිති කියලා සඳහන් කරනවා. අනුපූර්ව වාසයට, හුදකලා වාසයට පෙර නිමිත්තයි. තාම මිහිරෙන් සෝයෙන් හුදකලා වාසයට පෙර නිමිත්තයි මේක කියලා සඳහන් කරනවා. ඒකට දක්වන කැමැත්ත. ඊළඟට සඳහන් කරනවා බන්ධන ඉබේම සිඳී යෑම. මේ ලෝකේ යම් කෙනෙක් යම් තැනක බැඳලා ගැට ගහලා තියලා තියෙනවා නම් ඒ සියලුම බන්ධන බන්ධන ඉබේම ලැහෙනවා. බන්ධනගත සත්වයෝ, ගවයෝ, හස්තින්න, අශ්වයෝ වගේ සත්තු පවා තැන් තැන්වල බැඳලා ඉන්න පුළුවන්. හැම කෙනෙකුගේම බන්ධන ලැහෙනවා. බැඳලා තියන්න බෑ කවුරුවත් මේ වෙලාවේ. එතකොට කූඩුවල වාගේ දාලා හිර කරලා තියාගත්ත ගිරව් මයින් වාගේ සත්තු ඉන්න පුළුවන්. ඒ සියලුම දොරවල්, ඒ බන්ධනත් ඔක්කොම නිදහස් වෙනවා. ඒකට හේතුව තමයි අසම්මාත ඡේදණයට පෙර නිමිත්තයි කියලා. ඉතින් මේක හරියටම අසම්මාත ඡේදණයට පෙර නිමිත්තයි කියලා සඳහන් කරනවා මිසක් කොයි ආකාරයයිද කියලා ඊට වඩා විස්තර කරලා නැහැ. අසම්මාත ඡේදණයට ඒක විමසිය යුතුයි කියලා සිහිපත් කරන සමහර තැනක මේක කොතන හරි විස්තර කරලා තියෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා ජාති අන්ධයෝ. උපතින්ම ඇස් පේන්නේ නැති අය. ජාති අන්ධයි කියන්නේ ඒකයි. ඉපදෙනවත් එක්කම ඇස් අන්ධයි. මේ වෙලාවේ ජාති අන්ධයන්ට ඇස් පේනවා. හොඳට පේන්න පටන් ගන්නවා ඇස් පේන්නේ නැති අයට. ඒකට හේතුව තමයි රූප දකින්න දිවස් ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේට මේ උපදින පුතාට දිවස් හම්බෙනවා කියන එකේ පෙර නිමිත්ත තමයි මේ ජාති අන්ධයන්ට ඇස් පේන්නේ. අපිට දකින්න බැරි දේවල් දකින්න පුළුවන් වෙනවා. මෙතෙක් ලෝකේ දැකලා නැති අයට ලෝකෙ පෙන්වන්නේ ඒකට පෙර නිමිත්තයි කියලා සඳහන් කරනවා. ඊළඟට බිහිරන්ට හොඳට ශබ්ද ඇහෙනවා. මෙතෙක් කවදාවත් අහලා නැති ඉතාම මිහිරි ශබ්ද අහන්න බිහිරි පුද්ගලයන්ට අවස්ථාව ලැබෙනවා. ජාති බිහිරු බදිර කියලා සඳහන් කරන උපතින්ම බිහිරි අය. එහෙනම් ඒගොල්ලන්ට ශබ්ද ඇහිීමේ හේතුව තමයි දිව්‍යමය කන ලැබෙනවා කියන එකට පූර්ව නිමිත්තයි මේ. අපිට ඇහෙන්නේ නැති ශබ්ද ඇහෙනවා. ඊළඟට සඳහන් කරනවා ගොළුවන් කතා කරනවා කියන කාරණාව මෙතන සිහිපත් කරනවා. මහජනයාගේ සියලු රෝග සනීප වෙනවා. මිනිස්සුන්ගේ ඇඟේ විවිධාකාර රෝගනේ. 100ක් අරන් බැලුවොත් ඒ 100ට තියෙන රෝග අප්‍රමාණයි. මේ යම්සේ මිනිස්සුන්ගේ ඇඟේ රෝගද, අපි අද රෝග නැහැ කියලා හිතාගෙන හිටියට අපි ඇඟේ හරියට රෝග 890ක් ව්‍යාධි, 990ක් රෝග. මේ රෝගයන්ගෙන් මේක පිරෙලා රෝගයන්ට ආකරයක් මේ ශරීරය කියලා කියන්නේ. ඒක එක තැනක ධම්මපද පාළියෙම පැහැදිලි කළා රෝග නිද්දම් පභංගුණං කියලා. මේ කය රෝගයේ නැමෙති කුරුල්ලා හදාපු කූඩුව. ඉතින් කූඩුව හදාගත්ත තැන ඉඳලා කුරුල්ලා ඉන්නේ කූඩුවේ. පංච උපාදානස්කන්ධය යම් තැනකද හටගත්තේ, හටගත්ත තැන ඉඳලා කූඩුවේ ඇතුලේ තියෙන ලෙඩ.
රෝගය නැමති කුරුල්ල හදාපු කූඩුව මේක. එනම් මිනිස්සුන්ට තියෙන රෝගාබාධ මෙච්චරයි කියලා සීමා කරන්න බැරි තරම්. මෙන්න මෙහෙම රෝග තියෙන මහජනයාගේ සියලුම රෝග නිවී සැනසී යනවා කියලා සඳහන් කරනවා. ඒ උපාදානස්කන්ධය ඇතුළේ කිසිම ලෙඩක් නෑ අහවල් කියලා සඳහන් කරන්න. මොන තරම් සැනසීමක් මොන තරම් පහසුවක් ඇඟට දැනෙන්නේ නැද්ද? ඒ පහසුව සුවේ අපි දන්නේ නෑ. අපි දන්නේ නැත්තේ අපිට එහෙම රෝග සමනය වුණේ නැති හින්දා. ඔය වාඩි වෙලා ඉන්න ඔබට මට අප්‍රමාණ රෝගවලින් මේ කූඩුව පිරීලා. ඒ නිසා ඒ සුවේ නම් කවදාවත් අපිට භුක්ති විඳින්න වෙන එකක් නෑ. නමුත් එදා හිටපු මිනිස්සු සියලු දෙනාගේ ඒ සියලුම රෝග සනීප වුණා කියලා සඳහන් කරනවා. ඒකට හේතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවනවා කියන එකේ පූර්ව නිමිත්තයි. සංසාර සත්‍යය සංසාර සාගරයෙන් එතර කෙරෙව්වේ මේ ආර්ය සත්‍ය අවබෝධය නිසා. එහෙනම් සියලු සත්‍යයාගේ සංසාර රෝගය සුවපත් කරවනවා කියන එකට පූර්ව නිමිත්ත තමයි මේ සියලු සත්‍යයන්ගේ රෝග නිවිලා ගියා කියලා සඳහන් කරන්නේ. ඊට අමතරව සඳහන් කරලා තියෙනවා කොරවිච්ච අයට අපි පිලුන් කියලා සඳහන් කරනවා. පිලා කියලා සඳහන් කරන්නේ මේ කොරවිච්ච අයට කොර බව නිතු වෙනවා. ඒගොල්ලෝ හොඳට ඇවිදින්න පටන් ගන්නවා, පාද ලැබෙනවා. ඒකේ හේතුව තමයි චතුර් ඉර්ධිපාද අධිගමනය. භාග්‍යතුන් වහන්සේ ඉර්ධිපාද ඡන්ද චිත්ත විරිය විමස සතර ඉර්ධිපාද ලැබනවා කියන එකට පූර්ව නිමිත්තයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට සිහිපත් කරනවා විදේශගත නැව් සිය රටට පැමිණෙනවා කියලා. එක එක රටවල් වලට බඩු අරගෙන වෙලදාම ගියපු නැව් තියෙනවා. ඒ නැව් තියෙන වෙන වෙන තොටවල් වල වෙන වෙන වරායවල් වල. සමහරලාට එන ගමන් මග සිය රට බලාගෙන ඉනවා. මේ මොහොත වෙනකොට මේ වෙන වෙන තොටවල් වල තියෙන වෙන වෙන පරදේශවල තියෙන සියලුම නැව් තමන්ගේ දේශය දක්වා ඇවිල්ලා. මොන ක්‍රමයෙන් ආවද කොහොම ආවද දන්නේ නැව් ඇවිල්ලා තමන්ගේ තටාකේ නැවතිලා තියෙනවා. මේ වාගේ මහා පුදුම සිදුවීමක් සිදුවෙනවා කියලා සඳහන් කරනවා. අතිශයින් ආශ්චර්යයි. අපිට හිතා ගන්න බැරි තැනක මේ සියලුම දේවල් තියෙන්නේ. ඉතින් සඳහන් කරනවා මොකද්ද ඒකට හේතුව? සිව්පිලි සිඹියාපත් අධිගමණයට මේක පූර්ව නිමිත්තයි කියලා සඳහන් කරනවා. සිව්පිලි සිඹියාපත් ලබා ගැනීමට මේක පූර්ව නිමිත්තයි. ඊළඟට සඳහන් කරනවා නිරේ ගින්දර නිමෙනවා කියලා. මහා නිරේ ගින්දරෙන් පිරීලා තියෙන්නේ. සීමාවක් නැහැ හි ගින්දර. අනික මහා නිරේ ගින්දර අපේ ගින්දර වලට වඩා හරිම සැරයි. මහා නිරේ ගින්දරත් එක්ක සම කරාම අපේ ගින්දර හරියට අයිස් වගේ සිසිල් නිරේ ගින්දරේ තරම් දරුණුයි. එක ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ ගුරුවරයගෙන් ඇහුවා අපායේ ගින්දර මට පෙන්වන්න බැරිද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා පෙන්වන්න බෑ. ගිනි පුපුරක් පෙන්වන්නම් කිව්වා. ගිනි පුපුරක්. අපි දැකලා තියෙනවා අර ගිනි කඩපෙල්ලක් එකට ගැටුණාම කොහේ හරි ගැටුණාම ගිනි පුපුරු නැగిලා යනවා. මේ වගේ ගිනි පුපුරක් පෙන්වන්නම් කිව්වා. එහෙමයි කමන්නේ කිව්වා. ඊට පස්සේ සඳහන් කළා විශාල අමු දැව කඳන් ගොඩක් උඩ ගහන්න කියලා. අමු දැව. දැව කඳන් ගොඩක් උඩ ගහන්න කිව්වා. නැත්නම් විශාල දැව කඳන් ගොඩක් උඩ ගහලා මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කියනවා ස්වාමීනි ගොඩ ගෙවුවා. දවස් ගානක් යනවා මේ වැඩිට. එන යමු. එක කරගෙන ගිහිල්ලා කියනවා බලාගන්නකො දැව කඳන් ගොඩ දිහා. මං දැන් අපායෙන් ගිනි පුපුරක් ගේනවා. ඔබ හොඳට බලාගන්න දැව කඳන් ගොඩ දිහා. උන්වහන්සේ ඉර්ධි ශක්තියෙන් ගිනි පුපුරක් අරගෙන අර අමු දැව කඳන් උඩට දැම්මා. ඒ දැමීමත් දැව කඳන් ටික අළු වීමත් දෙකම එකපාර සිද්ධ වුණා. ඒකයි සඳහන් කරන්නේ දැව කඳන් ගොඩ දිහා විතරක් බලාගෙන ඉන්න කියලා. මේ ඇහි පිල්ලම් ගහලා ඉනෝනේ දැව කඳන් ගොඩ නෑ. සඳහන් කරනවා ඔබට මම පෙන්වුවේ අවීචියේ ගිනි පුපුරක්. මේ කාටද පෙන්වන්නේ? මේ මිනිස්ස ප්‍රේතයෙකුට පෙන්වන්නේ. මිනිස්ස ප්‍රේතයෙක් කියනවා මේ මිනිස්ස අප්‍රමාණ පව් කරලා. බෝසතාණන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙනකොට සිදුවෙන නිමිති 32 පිළිබඳව තමයි සාකච්ඡා කරන්න යෙදෙන්නේ. ඒ නිමිති කීපයක් පිළිබඳව සාකච්ඡා කළා. ඊතුරු නිමිති කීපේ සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට එළඹෙනවත් සමගම මේ සියලුම අපායවල වල ගින්දර නිමෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් නිරා ගින්දර ඊටාම දරුණුයි.
නිරාගින්දරවල දරුණු බව එක රහතන් වහන්සේ නමක් එක පුරුෂයෙකුට පෙන්වුවා. භික්ෂුවක් මේ භික්ෂුව මනුෂ්‍ය ප්‍රේතෙක් කලින් වැද්දෙක් උගුල් සීයක් හදලා එක දවසක් උගුල් බලාගෙන බලාගෙන යනවා. යනක උගුලක පැටෙල්ලා මැරිලා සතෙක් පැටෙල්ලා ඉන්නව මැරිලා නෑ. ඒ සතා මැරුවා. මරලා තීරණය කළා මෙතනම පුච්චලා කනවා කියලා. පිච්චුවා මරලා. දැන් මස් කෑල්ල කපාගෙන අනුභව කරන්න ලෑස්තියි. සඳහන් කරන මේක අපේ රටේ සිදුවීමක් කියලා. අනුභව කරන්න සූදානම් වෙනවා. සූදානම් වෙනකොට මෙයාට පිපාසයක් හැදෙනවා. අපිට නම් වතුර තිබහ ආවත් සමහරලාට බත් කටක් දෙකක් කාල වතුර ටිකක් බොනවායි කියන අවස්ථාවලුත් අපි ගාව තියෙනවා. නමුත් මෙයාට එහෙම බෑ. මේ තරම් ව්‍යායාම් කරලා පුච්චගත්ත මස් කෑල්ල කටේ තියාගන්න බෑ. ඒ තරම් පිපාසයි, දිව ගැලවෙන තරමට පිපාසයි. ඒ පුච්චගත්ත සතයි මසුයි එතනම දාලා හොයාගෙන යන වතුර හැම වතුරකඩක්ම වේලිනවා. සිතුල් පව්වට ආවා කියලා සඳහන් කරනවා. සිතුල් පව්වින් වැඩිපුර රහතන් වහන්සේලා වැඩි හිටියා කියලා සඳහන් කළේ. හැම තැනම පැන්කෙන්ඩි තියලා. ඉතින් මේ කාරණාව දේවදූත සූත්‍රයත් පැහැදිලි කරනවා. හැම තැනම පැන්කෙන්ඩි තියලා. නමුත් මෙයා හැම පැන්කෙන්ඩියක් ගාවටම ගිහිල්ලා බලනවා. වතුර නැහැ. බනිනවා ඇහෙනවා. රහතන් වහන්සේ නමකට ඇහෙනවා කවුද බනිනවා. මෙච්චර හාමුදුරුවෝ ඉන්නකොට බොන්න වතුර ටිකක් නැහැ නේ කියලා. රහතන් වහන්සේ ඇවිල්ලා බලහම පැන් තියෙනවා. ඒ වෙලාවේ කියනවා අතල්ලන්න කියලා. පැන් වක් කරන උන්වහන්සේ මෙයා පැම්බුණා. පැන් දීලා අහනවා මොනවද කළේ කියලා. ඊට පස්සේ කියනවා කාරණාව. සඳහන් කරනවා ඔබ දැන් මනුෂ්‍ය ප්‍රේතෙක් වෙලා ඉන්නේ. මෙතෙක් වෙලාවක් මේ පිපාසය ඔබට දැනුණා නම් යම්සේ ඔබ ප්‍රේත ලෝකයේ පිපාසාවේ දුකේ අල්ප මාත්‍රයක් ඔබට දැනුනේ. සා පිපාසා දෙකම තියෙනවා ප්‍රේත ලෝකේ. ඒකෙන් අල්ප මාත්‍රයයි ඔබට ඔය දැනුනේ. ඔබ දැන් මනුෂ්‍ය ප්‍රේතෙක් වෙලා ඉන්නේ. කරපු පව ඇහුවට පස්සේ පව කීවා. අහනවා ස්වාමීනි මට ගැලවෙන්න විදිහක් ඇත්තෙම නැද්ද? එකම ක්‍රමයයි තියෙන්නේ මහාන වෙන්න කීවා. මහාන කරන්න කිව්වා මහාන කළා. මහාන කළා දඬුවම් කරා. මොකද්ද දඬුවම? ස්ථාන තුනක වත් කරන්න ඕනේ. චිතුල් පව්වේ කතරගමයි තවත් තැනක වත් කරන්න පවරනවා. එක දවසේ වත් කරන්න ඕනේ. පයින් යන්න ඕනේ. මෙතන වත කරලා අතන වත කරලා මෙතන වත කරලා භාවනා කරගන්න කාලයක් තියෙනවද? දැන් කොච්චර මහන්සි වෙනවද? මේ තුම් පොළට හැමදාම යන මහන්සියම කොයි තරම්ද අය භාවනා කරන්න ඉඩ? අපිට මේ උදේ ඉඳන් රැ වෙනකන් වාහනයක ගිහිල්ලා ආවම අපි එක එකම කියලා වැටෙනවා. වෙන මොකක් කරගන්න බෑ. මෙච්චර පයින් ඇවිදලා පයින් ඇවිදලා මේ මිනිස්සයා කොහොමද භාවනාවකට හිත එකතු කරන්නේ? රැට විතරයි විවේකයක් තියෙනවනම් තියෙන්නේ. ඔය අතරේ තමයි මේ අපාය ගැන අහන්නේ. ඒ වෙලාවේ තමයි අපාය ගින්දර පෙන්නන්නේ. එදා තීරණය කළා මෙහෙම ඉඳලා නම් හරියන්නේ නැහැ. සඳහන් කරනවා කුඹුරට ගිහිල්ලා කුඹු පිදුරු කට්ට බැඳ කියලා. පිදුරු කට්ට බැඳගෙන ඇවිල්ලා දවල්ට දානවා වතුරි. දවල් 30 ස්ථාන තුනේ වත් කරලා රැයට පොඟාපු පිදුරු කට්ටයක් ඔළුවේ තියාගෙන භාවනා කළා කියලා සඳහන් කරනවා. සංසාරෙට කොයි තරම් බය වුණාද? ප්‍රේත ලෝකේ දුකත් හොඳටම දැක්කා. නිරාගිනි දැලුත් හොඳටම දැක්කා. මේ තරම් වෑයම් කරන්නේ මේකෙන් ගොඩ යන්න ඕනේ කියලා. ඉතින් ඕක නොදැක්ක අපිට කොච්චර කීවත් තේරෙන්නේ නැහැ. දැක්කොත් තමයි වැටහෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පුජ්‍යලයාට ඒක දැනුන නිසා මෙහෙම භාවනා කරලා එයා කොහොම හරි එතරට යනවා. මෙන්න මේ නිරේ ගින්දර නිමෙනවා කියලා සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට එළඹෙනකොට. හේතුව පූර්ව නිමිත්ත තමයි 11 ගින්න නිමල දානවා කියලා. මිනිසුන්ට තියෙන 11 ගින්න. රාග දේශ මොහ ව්‍යාධි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී මේ 11 ගින්න නිමන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ නමකට විතරයි. සංසාරගත දුක් විඳින සත්වයා 11 ගින්නෙන් නිමල ආරක්ෂා කරනවා කියන එකට පූර්ව නිමිත්ත තමයි මේ දක්වලා තියෙන නිරේ ගින්න දැල් නිමල. ඊළඟට සඳහන් කරනවා බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට එළඹෙනකොටම ලෝකාන්තරිකයේ ආලෝකමත් වෙනවා කියලා. ලෝකාන්තරික මහනිරය සක්වලවල් තුනකට මැදි වෙලයි තියෙන්නේ. සක්වල කියන එක ලෝකය කියන එක රවුම්.
හැබැයි ධර්මය සඳහන් කරනවා විද්‍යාවේ පෙන්වන තරන්න රවුන් නැහැ කියලා. විද්‍යාව සඳහන් කරන ලෝක ගෝලය තනි රවු. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ලෝක ගෝලය තනි රවුන් ලෝකය කැටිට දේශන කරලා නෑ. එක හෙමම රවුන් නෑ. ඉතින් ඒ පිළිබඳව විස්තර වෙන සූත්‍ර දේශනා තියෙනවා. කෙසේ වෙතත් යම් හැඩයකින් හෝ රවුම් භාණ්ඩ තුනක් එකට ඇල්ලුවොත් මැද තියෙනවා ඉඩක්. ඒක අපිට ජීවිතයේ ඕන තරම් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි සක්වලවල් තුනක් එකතු වෙච්චාම ඒ මැද්දේ යොදුන් 8000ක භූමි භාගයක ඉඩක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ විවරය ඇතුළේ තමයි ලෝකාන්තරික මහනිරේ පිහිටනවා කියලා කියන්නේ කවරදාකවත් තීරේ ලියවත් සඳේ ලියවත් යටින්නේ නැහැ. කෑලි කපන්න තරම් කරවලයි. අයිස් ගංගාවක් වගේ තියෙන්නේ. සීතලත් සීතල වැඩි වුණාම පුපුරනවා. සීතල කාලේට සමහරట్లా අපි හැමත් පුපුරනවා අපි දකිනවා. මේකේ ඉන්න නිත සත්තු මේ අයිස් ගංගාවේ වැටලා පුපුර පුපුර ජීවත් වෙන්නේ. එහෙමයි හිතෙන ඇති. අවිචේ හිටියන මීට වඩා සැපයි කියලා. අතන ඊට වඩා දරුණු පුපුරනවා අයිස් වලට කැපෙනවා සීමාවක් නැහැ. මෙන්න මේ නිරයට මෙදාට එළිය වැටෙනවා කියලා සඳහන් කරන බෝසතන් වහන්සේ මාතෘ ගර්භයට එළඹෙනකොට මේ ලෝකාන්තරික මහනිරයට එළිය වැටෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? ලෝකාන්තරික නිරේ තියෙන මහ ඝන අන්ධකාරය කොයිතරම්ද? මිනිසාගේ චිත්තසංතානය තුළ ඇතිවෙන අවිද්‍යා අන්ධකාරයත් ඒ වාගේ. මේ අවිද්‍යාවේ අඳුර නැසන මහා ආලෝක ධාතුව තමයි ලෝකයේ පහළ වෙන්නේ කියන කාරණාවට පූර්ව නිමිත්තයි ලෝකාන්තරික මහනිරේට එළිය වැටෙන එක. ඊළඟට සඳහන් කරනවා වාතය හිමින් හිමින් හමනවා කියලා. ඉතා වේගෙන් ගමන් කරන සුළං ඉතාම හෙමින් හමාගෙන යනවා. හෙමින් හුළං හමනවා විතරක් නෙමෙයි, ඒ හුළං හරි සිසිල් සහිතයි. සීතල සුළං රැලි හමාගෙන යන්නේ. හෙමින් හමනවා සිසිල් සුළං. සඳහන් කරනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් බිඳිනවා කියන එකට පූර්ව නිමිත්තයි මේ පහළ වෙන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනකොට මේ සමාජය තුළ මිත්‍යා දෘෂ්ටීන් 62ක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් සියල්ල ක්‍රමක්‍රමයෙන් බිඳලා ඔවුන් සම්‍යක් දෘෂ්ටියට පොළඹවන්න පුළුවන් කියන කාරණාවට පූර්ව නිමිත්තයි මේ සිසිල් සුලං සෙමින් හමාගෙන යාම කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා මහා සමු드්‍රයේ මధుර වෙනවා. මහා සමු드්‍රයේ මහා සාගරයේ ස්වභාවයෙන්ම ලුණු. ඉතින් අපි මధుරයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් තැඹිලි වතුර වගේ දේවල් පූජා කරනකොටත් මధుර කියන වචනේ පාවිච්චි කරනවා. මధుරං සුභං කියන වචනේ සුභ වූ මధుර වූ ජලයේ භාග්‍යතුන් හසිරී පූජා කරනවා. එහෙනම් මේ මధుරයි කියලා කියන්නේ ඒ හා සමාන මිහිරි රසයකට හැරෙනවා. මේ ලවණ රසය නැතුව මිහිරි රසය සාගර ජලයේ මේ මහා ජල කඳ ලුණු බව නැතුව මధుර වෙනවා කියලා සඳහන් කරා. මේක අපිට හිතාගන්න බැරි දෙයක්. මොකද්ද මේ පූර්ව නිමිත්තේ හේතුව? සම්මා සම්බුද්ධ ශාසනයේ පුරාම පැතිරිලා තියෙන්නේ එකම නිවන් රසයයි. ඒ නිවන් රසය ගැන තමයි, ඒකට පූර්ව නිමිති තමයි මහසાગරයේ මధుර වෙනවා කියන එක. ඉතින් මේ නිවන කියන කාරණාව කවුරු දැක්කත් නිවන එකයි. ඔබ දැක්කත්, මා දැක්කත්, රහතන් වහන්සේ දැක්කත්, පසේ බුදුරජාණන් වහන්සේ දැක්කත්, ලෞතර බුදු පියාණන් වහන්සේ දැක්කත් නිවනමයි. ඒකේ බුදුරජාණන් වහන්සේ වෙන නිවනක්, පසේ බුදුරජාණන් වහන්සේ වෙන නිවනක්, අපිට තව නිවනක්, එහෙම නිවනක් නෑ. සියලු දෙනාටම මේ නිවන කියන ධර්මතාවයේ සමානයි කියලා ධර්මයේ සඳහන් කරනවා. නිවන එකමයි. නිවනමයි. එහෙනම් සකල ලෝක සත්වයා නිර්වාණ රසයෙන් ප්‍රබෝධමත් කරන නිසා ලවණ රසය මధుර රසයට පරිවර්තනය වෙනවා. සඳහන් කරනවා ගස්වල මල් පිපෙනවා. කඳන් වල පිපෙන මල් වෙනයි. අතුවගේ පිපෙන මල් වෙනයි. කඳනුත් මලින් වැහෙනවා. ගසුත් අතුත් මලින් වැහෙනවා. සම්පූර්ණ ගස් තනි ක්‍රම පුෂ්පයන්ගෙන් පිරීලා ඉතිරිලා යනවා. මල්ම විතරයි. හේතුව මොකද්ද කියලා සඳහන් කරනවා. ලෝකෙ හැම තැනම භාග්‍යතුන් වහන්සේගේ ආගමනයත් එක්ක විමුක්තියේ පුෂ්ප පිපෙනවා කියලා. හැම තැනම ලෝකෙ විමුක්තියේ පුෂ්ප පිපෙනවා. සමහර වෙලාවට
ධර්ම දරයන් ලෝක පුරා විසිරිලා යනවා කියන කාරණාව වෙන්න පුළුවන්. විමුක්ති පුෂ්ප ලෝක සත්වයාට නිවන් මඟ කියලා දෙන මහා පුරුෂයෝ බීකරවනවා කියන අර්ථය වෙන්න ඇති අට කතාවේ මෙහෙම සඳහන් කරන්නේ. විමුක්ති පුෂ්පයන් හැමතැනම පිපෙනවා. ඊළඟට සඳහන් කරනවා හඳ දාස් ගුණයෙන් බැබලිනවා කියලා. සාමාන්‍ය දකින චන්ද්‍රයා ඒ දකින එළියට වඩා දහස් ගුණයෙන් බැබලිනවා. මේ පහුගිය දවස්වල සඳහන් කළා හඳ එළිය වැඩි වුණා කියලා. ඉතින් යම් තාක් එළියක් වැඩි වුණා කියලා අපිට වැඩි එක දැනෙන්නේ නැහැ. නමුත් දහස් ගුණයකින් බැබලුණා නම් මොන තරම් ආලෝක ධාරාවක් ලෝකයේ සෞම්‍ය එළියක් ගන්න දැද්ද දහස් ගුණයකින් මේ චන්ද්‍රයා ආලෝකමත් වුණා නම්. ඒකට හේතු සඳහන් කරනවා විරෝචති චන්දෝ අවිගං කියන කාරණාවෙන් තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ අට කතාවේ. බොහෝ ජනයා භාග්‍යතුන් වහන්සේ දැකලා ප්‍රසාදයට පත් වෙනවා. එහෙනම් අතිශයින් ආලෝකමත් සඳ මොනතරම් සෞම්‍යද ඒ සඳ තව දහස් ගුණයකින් ආලෝකමත් වුනහම කොයිතරම් සෞම්‍ය වෙයිද? සම්මා සම්බුද්ධ කියන චන්ද්‍ර රාජෝත්තමයන් වහන්සේගේ මුව මඩල සහ ශ්‍රී දේහය මොනතරම් සෞම්‍ය සම්පන්න වෙන්න ඇද්ද? මොනතරම් ආලෝකමත් වෙන්න ඇද්ද? මොනතරම් සුන්දර වෙන්න ඇද්ද? මොනතරම් ලස්සන වෙන්න ඇද්ද? ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා හිරු සැඩ බව නැතුව යනවා කියලා. සූර්යා හරි සැඩයි. නමුත් මේ සැඩ බව නැතුව යනවා කියලා සඳහන් කරනවා මිනිස්සුන්ට මේ භාග්‍යතුන් වහන්සේගේ නැත්නම් බෝසතාණන් වහන්සේගේ ආගමනයත් එක්ක කායික මානසික සුවය කියලා දෙකම ලැබෙනවා. කායික සුවයත් ලැබෙනවා මානසික සුවයත් ලැබෙනවා. ඒකට පූර්ව නිමිත තමයි සූර්යාගේ සැඩ බව අඩු වෙලා මේ කියපාන්නේ. ඉතින් සඳහන් කරනවා සැඩ බව අඩුයි, හිරු බැබලෙනවා, තරුත් රාත්‍රියට පේනවා වගේ හොඳට පේනවා කියලා. චන්ද්‍රයා වෙනම පේනවා, තරු වෙනම පේනවා, මේ මහ දවල්. සූර්යත් බැබලෙනවා, නමුත් රශ්මිය නෑ. සූර්ය දිහත් හොඳට හඳ දිහා බලනවා වගේ බලන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා පක්ෂීන්ගේ පොළෝ ආගමනේ සිද්ධ වෙනවා කියලා. සාමාන්‍ය කුරුල්ලෝ ඉන්නේ ගස් උඩ ආහාර ගන්න විතරක් වගේ බිමට එනවා. නමුත් මේ මොහොත වෙනකොට එකම කුරුල්ලෙක්වත් ගහක නෑ. සියලුම කුරුල්ලෝ ඉන්නේ බිම. ගහක කූඩුවක කිසිම කුරුල්ලෙක් නෑ. සියලු දෙනා බිම. ඒකට හේතු සඳහන් කරනවා බුද්ධාවවාදීන් බොහෝ දෙනෙක් මේ දරණ වෑයමත් ඒ සඳහා දරණ වෑයමක් මේ ධර්ම දේශනා මාලාව මේ විදිහට මේ කල්යාණ මිත්‍රයින් ආරම්භ කරන්න යෙදුනේම ලෝක සත්වයාට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න හැටි කියලා දෙන්නමයි. මොකද භාග්‍යතුන් වහන්සේ හඳුනා ගන්න බැරි නම් සරණ යන්න බැරුව යනවා. ඒ නිසා සරණ යමල්ලා, සරණ යමල්ලා, බණ අහපල්ලා, භාවනා කරපල්ලා කියලා කියනවට කලින් සම්මා සම්බුද්ධ නම් කවුද කියන කාරණාව පැහැදිලි කරලා දීලා මෙන්න මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේ සරණ යන්න පින් ඇතිනම් වෑයම් කරන්න කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නමයි මේ අප්‍රමාණ ව්‍යායාමයේ ප්‍රතිඵලය. පින්නතුනි ඒක කියා පාන්න වූ අවස්ථාව තමයි මේ එළඹිලා තියෙන සියලුම පක්ෂීන්ගේ පොළොව ආගමනය සිද්ධ වෙනවා. දෙකින් සඳහන් කරනවා බුද්ධාව වාදයෙන් බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් බොහෝ දෙනා දිවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එක. දිවි හිමියෙන් සරණ යනවා කියන කාරණාව. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ සරණ යන කාරණා හතරක් ගැන අපි සඳහන් කරලා තියෙනවා. ඒ හතරේ පළවෙනි කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා කියලා භාග්‍යතුන් වහන්සේ සරණ යන එක. එහෙනම් මෙතන සඳහන් කරනවා බුද්ධාවවාදීන් බොහෝ දෙනා දිවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එකට පූර්ව නිමිත්ත තමයි සියලුම වෘක්ෂවල තින්න සියලුම සත්වයෝ සියලුම පක්ෂීන් බිමට බැස්සා කියන එකෙන් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා දෙවියන් තම භවනවලට වෙලා ක්‍රීඩා කිරුවා කියලා. හරිම විනෝදෙන් තම තමන්ගේ දිව්‍ය විමානවලට වෙලා ඒගොල්ලෝ සෙල්ලම් කරන්න පටන් ගත්තා. මොකද මේ දෙවියෝ සෙල්ලම් කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ උදන් අනුවා කියලා සඳහන් කරනවා. උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ උදන් අනපු තැන් තියෙනවා. උදාන
ප්‍රකාශ කරපුතෙන් තියෙනවා. මහා රහතන් වහන්සේලාගේ උදාන තියෙනවා. රහත් මෙහෙණින් වහන්සේලාගේ උදාන තියෙනවා. ත්‍රිපිටකයේ උදාන පාලිය කියලම කොටසක් තියෙනවා. උදාන පාලිය තියෙන්නේ ඒ ඒ අය මේ සතර අපායෙන් නිදහස් වෙලා විමුක්ති මාවතට ඇවිල්ලා අපි සංසාරෙන් ගැලවුණා, අපි සතර අපායෙන් නිදහස් වුණා, ඒ ප්‍රීතිය ප්‍රකාශ කරපු වාක්‍ය සඳහන් වෙන තැන් තමයි මේ උදාන පාලිය සඳහන් වෙන්නේ. එහෙනම් උදාන මෙතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ උදාන් වෙනවා කියලා. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිග්‍රහණය කරගන්නවත් සමගම භාග්‍යතුන් වහන්සේ මහා උදාන වාක්‍යයක් දේශනා කළා. අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිම්මිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ටෝසි පුනගේ හන්න කාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කයමජ්ජිකා. මේ සංසාරි දිගට 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 මම ඇවිදවාගෙන ඇවිදවාගෙන ආපු තණ්හාව නෙමති වඩුවා. මේ මහා කල්ප ගණනාවක් තිස්සේ මම මේ කවුද හිව්වේ? මේ සමීක්ෂණය කර කර හොයන්නේ මේ පරාණ කූඩුව නැමැති ගේ හදන වඩුව කොහෙද ඉන්නේ කියලා. මට අද තමයි හම්බ වුනේ. මං අල්ලගත්තා ඔබ. හැබැයි අදින් පස්සේ මේ කූඩුව හදන්න මම ඉඩ තියන්නේ නැහැ. මේ කූඩුව හදන්න ඔබ විසින් නිර්මාණය කරපු පරාල අමුණන කැණි මඩල මේ සියලුම දේවල් නම් ඔබට නොදැනී විනාශ කරලා ඉවරයි. අය මේ කූඩුව නම් හදන්න මම ඉඩ තියලා නැහැ. ඒ නිසා මේ කූඩුව හැදුවේ කවුද එතකොට? මේ වඩුව කිව්වේ තණ්හාවට. මේ තණ්හාව තමයි ජීවිතේ දිගින් දිගට සංසාරේ අරන් ගියේ අපි. තණ්හාව කියන ධර්මතාවය මං සදහටම නැති කරලා දැම්මා. ඒක භාග්‍යතුන් හසි උදානයක් ප්‍රකාශ කළා. මේ වගේ භාග්‍යතුන් හසි දේශනා කරපු උදාන තව සඳහන් වෙනවා. උන්වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී තැන්වල කරපු මෙන්න මේ උදානයන් තියෙන නිසා ඒ උදාන දේශනා කිරීමේ පූර්ව නිමිත්ත තමයි දෙවියෝ තමන්ගේ විමානවලට වෙලා ක්‍රීඩා කරලා කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා දොර කවුළු විවර වීම. මේ වෙලාවේ මේ ලෝක ධාතුවේ කිසිම දොරක් වැහිලා නැහැ. කිසිම දොරක් වහන්න බෑ. සිර කඳවුරක දොරක්වත් වැහෙන්නේ නැහැ. හිර කූඩුවක දොරක් වැහිලා නැහැ. ලෝකයේ සදහටම වහලා තියෙන දොරවල් වෙත්නම් ඒ සියලුම දොරවලුත් ඇරුණා. යම් වෙලාවක වහලා තියෙන ගේක දොරක් ජනේලයක් තියෙන නම් ඒ සියලුම දේවලුත් මේ වෙලාවේ විවර වෙනවා. ඒ මොන කාරණාවට පූර්ව නිමිත්තද මේක කියලා සඳහන් කරනවා. සියලුම දොර කවුළු විවර වීමේ පූර්ව නිමිත්ත තමයි අරි අටඟි මග දොර විවෘත වීමේ පූර්ව නිමිත්තයි කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ద్వාරය විවෘත කරනවා. සත්‍යයන්ට කොහේ යන්නද මේ දොර අරින්නේ? සංසාරයේ නැමුති වදක ගුහාවේ හිර වෙලා ඉන්න සත්වයන්ට අමාවේ දොර ඇරලා දීලා තියෙනවා. විමුක්තිය නැමුති අමෘතය හොයාගෙන යන්න දොර එරියා. ආර්ය ශ්‍රාංගික මාර්ගය විවර කරලා සත්වයන් සසර සාගරයෙන් එතර කරන්න මඟ පෑදීමේ පූර්ව නිමිත්තයි සියලුම වහලා තියෙන දොර කවුළු විවෘත වීම කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සා පිපාසා නැතිවීම. මිනිසුන්ගේ සාපිපාසාව නැති වෙනවා. සඳහන් කරනවා ප්‍රේත ලෝකයේ ඉන්න සියලුම සත්වයන්ගේ බඩවල් පිරෙනවා මේ වෙලාවේ කියලා. ප්‍රේතයෝ ඉන්නේ පිපාසයෙන් සහ බඩගින්නේ. අවුරුදු කෝටි ගණන් බඩගින්න ඉන්නවා. වේලක් දෙකක් නැති වෙච්චාම අපේ උදර පටලේ ගෙනලා දෙන වේදනාව කොහොමද? අවුරුදු කෝටි ගණන් බඩගින්න ඉන්නවා කියහම අපිට ඒක සිතවිලි මාත්‍රයෙන්වත් දකින්න බෑ. ප්‍රේතයෝ පිසාචයෝ අප්‍රමාණ වූ බඩගින්නින් කර්මිකයනවා. අපි නම් දවස් 7ක් ආහාර නැති වුණොත් මැරෙනවා. කෝටි ගණන් බඩගිනින් ඉන්නවා මැරෙන්නේ නැහැ කර්මෙහිඳා. මේකට කර්මය කියලා කියන්නේ. මෙන්න මේ තරම් සාපිපාසාවෙන් ඉන්න ප්‍රේතයන්ගේ පිසාචයන්ගේ බඩවල් පිරෙනවා කියලා සඳහන් කරනවා මේ වෙලාවේ. එහෙනම් මෙතන සඳහන් කරනවා සාපිපාසා නැතිවීම මොකක්ද හේතුව? කායගතා සතියෙන් නිවන් ලැබීම කියන එකට පූර්ණ නිමිත්තයි. කායගත සතිය මේ කය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන ආකාරයේ මනාව සිහියෙන් කටයුතු කරනවා. කරන හැම වැඩේම සිහියෙන් කරනවා. මගේ කයින් මන් දැන් මොනවද කරන්නේ?
මන්දැන් අතු ගානවා, මන්දැන් මහනවා, මන්දැන් කෑම කනවා, මන්දැන් උයනවා, මන්දැන් නිදාගන්නවා. හැම එකම සිහියෙන් කරන්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. යමෙක් තීරණය කරනවා නම් මම භාවනාවක් පටන් ගන්නවා. හොඳ පූර්ව නිමිත්තක් තමයි ඊට පෙරාතුව තමන් කරන හැම කටයුත්තම සිහියෙන් කරන්න පුරුදු වුණොත් සිහිය පිහිටවන්න හරියට ලේසි වෙනවා. කාලයක් තිස්සේ කරන හැම කටයුත්තක්ම සිහියෙන් කෙරුවොත් එයාට සිහිය පිහිටවන්නේ තරම් අමාරු වෙන්නේ නැහැ. මේ කාරණාව සඳහන් කරනවා. කායගත සතියෙන් නිවන් දොර අරගන්නවා කියන එක තමයි ඒ පූර්ව නිමිත්ත සඳහන් කරලා තියෙන්නේ. සාපිපාසා නැති වෙලා යනවා කියලා. පිපාසා නැතිවීම, සාගින්නේ නැතිවීම, ඒක පිපාසා නැතිවීම විමුක්ති සුවයටපත් වෙනවා. කායගත සතිය බඩගින්නේ නැතිවීමෙන් කායගත සතිය කිව්වා, පිපාසා නැතිවීමෙන් කායගත සතියෙන් විමුක්තිය හොයාගෙන යෑම කියන කාරණා දෙක සඳහන් කරලා තියෙනවා. ජාති වෛරීන් මෛත්‍රී වෙනවා කියලා සඳහන් කරනවා. කවුද මේ ජාති වෛරීන් කියලා කියන්නේ? ණය පොළඟයි ජාති වෛරයි, ණය මුගටියයි ජාති වෛරයි. මේ වගේ ජාති වෛරීන් ඉන්නවා. මේ වෙලාවේ මේ ජාති වෛරීන් ඉතාම මෛත්‍රී සහගත සිතින් යුක්තව ඔවුනොවුන් විනෝද වෙමින් සතුට වෙමින් ක්‍රීඩා කරනවා. හරිම මෛත්‍රී සිතුවිල්ලෙන් යුක්තයි. ජාති වෛරීන් මෛත්‍රී වීම හේතුව තමයි සිව්බඹ විහරණ ලෝකයට අනාවරණය කරනවා කියන කාරණාව. මහා බ්‍රහ්මයා ළඟ තියෙනවා කියන ගුණ සිව්බඹ විහරණ, අම්මා තාත්තා ගාව තියෙනවා කියන ගුණ සිව්බඹ විහරණ, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පුදුමාකාර කරුණාවක්, පුදුමාකාර දයාවක්, පුදුමාකාර මෛත්‍රියක්, ඒ සියල්ල ඔස්සේ අප්‍රමාණ උපේක්ෂාවක්. එනම් මහා බඹ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ නිසා. මෙන්න මේ කාරණාව නිසා සඳහන් කරනවා සිව්බඹ විහරණයට පූර්ව නිමිත්තයි ජාති වෛරීන් මෛත්‍රී සාගත වීම. ඊළඟට සඳහන් කරනවා කොඩි වැලෙන් 10,000ක් සක්වලවල් බැඳෙනවා. හිතන්නකො කොඩි වැල් වලින් සක්වලවල් 10,000ක් එකට ගැට ගැහෙනවා කියන කාරණාව. අපි අපේ ඉඩම වට කරලා කොඩි ඇද්දොත්, අන්න එහෙම කොඩි ඇද්දා වගේ සක්වලවල් 10,000ක් එකට වට කරලා කොඩි වැල් ඇදලා මේ වෙලාවේ මේ දර්ශනේ සිද්ධ වෙනවා. ඉතාම අලංකාර සමහරට රණින් රිදියෙන් මුතුයෙන් මැණිකෙන් සරසපු කොඩි වලින් 10,000ක් සක්වලව සරසලා අපි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ලොකු පූජාවක් කරනකොට, ලොකු පින්කමක් කරනකොට, දානයක් දෙනකොට, උන්වහන්සේ අනුස්මරණය කරන ලොකු වෙසක් පොසොන් පින්කමක් කරනකොට විහාරස්ථාන කොඩි දාලා සරසනවා. ගෙවල් වලත් කොඩි දානවා වෙසක් පොසොන් කාලේ එනකොට. ඒක හරි ලස්සන සැරසිලි උපකරණයක්. අනික භාග්‍යතුන් වහන්සේට දක්වන මහ ලොකු ගෞරවයක්. එහෙනම් මේ මහා පුරුෂයන්න්ට මේ සක්වලවල් 10,000 කවුරු කොඩි දාන්නේ නැද්ද? විශ්ව න්‍යාය ධර්මයේ විසින් සක්වලවල් 10,000ක් එකම කොඩි වැල් වලින් ගැට ගහලා බැඳ කියලා සඳහන් කරනවා. සක්වල මොන තරම් අසිරිමත් වෙන්නේ ඇද්ද ලෝක ධාතුව 10,000ක් සක්වල. සඳහන් කරනවා මොකද්ද ඒකේ පූර්ව නිමිත්ත? ලොව පුරා ආර්යයන් වහන්සේලා බිහිවීම කියලා සඳහන් කරනවා. සක්වලවල් 10,000ක් පුරා කොඩි ගැවසීම කොයි තරම් සුන්දර වෙනවද ඇද්ද? එනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පණිවිඩය අරගෙන ලෝක පුරා විහිදලා යන ආර්යයන් වහන්සේලා නිසා ලෝක ධාතුව කොයි තරම් සනසවන්න උන්වහන්සේලාට පුළුවන්කම තියෙනවද? සංසාර දුකින් පීඩා විඳින අය සසර දුකින් එතර කරවන්න උන්වහන්සේලා මොන තරම් මේ මූලයෙන් පටන් අරගෙන විසිරිලා යනවද කියන කාරණාවට පූර්ණ නිමිත්තයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ගංගා ජලයේ ගලන එක නවතිනවා කියලා. ඇයි ගංගා ජලයේ ගලන එක නවතින්නේ? භාග්‍යතුන් වහන්සේ තියෙන සුවිශේෂී ඥාන හතරක් ගැන සඳහන් කරනවා. චතුරු වෛශාරද්‍ය ඥාන. මෙන්න මේ චතුරු වෛශාරද්‍ය ඥානය ලැබීමේ පූර්ව නිමිත්තයි ගලන ගංගා ගලන එක නවතිනවා. මේකෙන් කීවේ එක. ඊළඟට සඳහන් කරනවා තවත් කරුණු මේ අට කතාවේ පැහැදිලි කරනවා. ඒ කාරණා ඒ විදිහට ඒ නිමිති වෙනුවෙන් පහළ වුණා කියලා අටුවයි මේ කතාව මෙතන ඉවර කරලා තියෙනවා. ඒ කරුණු ඒ කාරණා සඳහා පහළ වුණා කියලා, මොකද නැත්තම් මේක විස්තර කරලා ඉවර කරන්න බැරි බොහෝ කරුණු රාශියක් තව තියෙනවා. ඒ නිසා ඒ අතර සිහිපත් කරනවා පෘථුවියෙන් ජලය මතු වුණා කියලා.
මේ මහපොළුවෙන් හැම තැනින්ම වතුර මතුවෙන්න පටන් ගන්නවා. අහවල් තැනයි කියලා නෑ, සිදුරු හැදුනා වගේ, උල්පත් මතුවෙනවා වගේ හැම තැනින්ම වතුර මතුවෙලා වීදුරු වගේ පිරිසිදු ජලය මහපොළුව පුරාම ගලාගෙන යනවා. තාම ලස්සන, ඉතාම පිරිසිදු ජලය ගලාගෙන යනවා. මේ තව එක තවත් එක නිමිත්තක්. ඊළඟට සඳහන් කරනවා ගලන ගංගා නතර වුණා කියන කාරණාව අපි සිහිපත් කරා. හිරු බැබලෙද්දීම තරු අලංකාරව දර්ශනීය වුණා කියන කාරණාව අපි සිහිපත් කළා. ඊට අමතරව සඳහන් කළා මේ විදිහට විෂ ධාතුවේ හරියට මල් පිපුණා කියලා. ගස්වල විතරක් නෙමෙයි, මහපොළුවේ මල් පිපුණා. අපි සමහරලාට අහලා තිබුණේ නෙළුම් මල් හතක් පිපුණා කියලා. ඒ කතාව බොහොම බොරු කරලා මනාවම අටුවයි පැහැදිලි කරනවා. නෙළුම් මල් හතක් නෙමෙයි පිපුණේ, 10,000ක් සක්වල එක දිගට නෙළුම් මලෙන් වෙහිලා ගියා කියලා. එතකොට ගංගාවලත් මල් පිපුණා, මහා සමුද්‍රයේ රැලි නතර වෙලා පංචවර්ණ පදුම පිපුණා කියලා සඳහන් කරන්නේ. පංචවර්ණ පදුමයන්ගෙන් මහා සයුර පිරීලා ඉතිරිලා යනවා. මහ පොළොවේ වැලි ඇටයක් තනකොළ කෙන්දක් පේන තැනක් නෑ. බැලූ හැමතැනම නෙළුම් මල් වලින් වෙහිලායි තියෙන්නේ. ඒ තරම් අප්‍රමාණ මල්යායක් ලෝක ධාතුව පුරා පෙතිරිලා ගිහිල්ලා. ඒ කාරණාව පැහැදිලි කරනවා. මේ මල් පිපීම පිළිබඳව සක්වලවල් 10,000ම මේ වෙලාවේ එකම මල් පාවඩයක් වාගේ උන්වහන්සේ මාතෘ ගර්භයට එළඹෙන වෙලාව. ඊළඟට සඳහන් කරන ඕලම්බික පදුම කියලා. මොනවද මේ ඕලම්බික පදුම කියලා කියන්නේ? අහස පුරාම නෙළුම් මල් එල්ලෙනවා. සක්වලවල් 10,000ම මුළු අහසෙම නෙළුම් මල් එල්ලෙනවා. ඕලම්බික කියන්නේ එල්ලෙන නිසා, එල්ලෙන පදුම ඕලම්බික නෙළුම්. එතකොට මුළු මහපොළොවම මලින් වැහිලා, ගස්වල කඳන් කඳන් වල පිපෙන මල් වලින් වැහිලා, ගස් අතු අතු වගේ පිපෙන මල් වලින් වැහිලා, මහපොළොව නෙළුම් වලින් වැහිලා, කඳු ඔක්කොම මල් කඳු බවට පත් වෙලා. එතකොට කළු ගල් වලට මොනවා වෙන්නේ ඇද්ද? ඒවා විතරක් තැන් තැන් වල ගල් ගල් තිබුණද මතු වෙලා? සඳහන් කරනවා වෙනම මේ කළු ගල් පලාගෙන දණ්ඩ පදුම කියලා විශේෂ නෙළුම් මල් හත හත පොකුරු පොකුරු පිපුණා කියලා. කළු ගල් වලින් තමයි මේ මල් මතු වෙලා තියෙන්නේ. ලෝක ධාතුවට මොන තරම් අසිරියක් මේ වෙලාවේ තියෙන්නේ ඇද්ද? අපිත් ඔය අසිරිය ඇතැම් වෙලාවල් දකින්න ඇති. එමුණට පව් වැඩි නිසා තාම අපි සංසාරය යනවා. නෙළුම් මල් කළු ගල් පලාගෙන මතු වුණා කියලා සඳහන් කරන්නේ. ඉතින් අපිට හිතෙනවා අපේ පැත්තේ මහනුවර පැත්තේ මාතලේ පැත්තේ යනකොට හරියට කඳු. හිතලා බලහම මේ සියලුම කඳු යදා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මල් කඳු බවට පත් වෙලා තිබ්බ නේද කියලා කල්පනා කරාම අපිට හිතා ගන්න බැරුව යන ලෝක ධාතුවට මොනවා වෙලා තියෙන්නේ ඇද්ද ඒ වෙලාවේ කියලා. ඒ තරම් ආශ්චර්ය සම්පන්නයි. මේ වෙලාවේ තමයි මේ මල් පාවඩිය උඩ තමයි ඉපදිච්ච වෙලාවේ වැඩි. කවුද අපේ ශ්‍රද්ධාවට මොකද්දෝ කරලා නැති කරලා දාලා. අපි පොතේ පති ලියුනේ නෙළුම් මල් හතක් උඩ පියවර මෙන්න කියලා. ඉතින් මොන හේතුවක් නිසා කවුරු ලියවද කියලා හිතාගන්න බෑ. නමුත් මේ ධර්ම කාරණාව හරියටම දැක්කහම අපිට පේන්න තියෙනවා නෙළුම් මල් හතක් නෙමේ සක්වලවල් 10,000ක් බිම අස්සක් මුල්ලක් නෑර නෙළුම් මල් අතුරලා ඒ නෙළුම් මල් පාවඩේ උඩ නෙළුම් මල් වියනක යටින් උන්වහන්සේ වැඩම කරලා තමයි අභීත සිංහනාදී පව කරලා තියෙන්නේ කියලා. ඉතින් ওই ටික මුලින් අපේ හිතවලට ඇතුළු කරලා තිබ්බනම් මේ සම්මා සම්බුද්ධ කියන චරිතය පිළිබඳව මීට වඩා ලොකු ප්‍රසාදයක් අපි ගාව තියෙනවා. ඒකම තවත් මිත්‍යාවක් ලිව උන්වහන්සේට ගුරුවරයෙක් හිටියා කියලා. ඉතින් ධර්මයේ දන්නේ නැතුව ළමයිගේ ශ්‍රද්ධාව එතනම නැති කරලා දෙන්නවා. පොඩි අය හිටින්නේ අපිත් ඉස්කෝලේ යනවා සිද්ධාර්ථ කුමාරයත් ඉස්කෝලේ ගියා කියලා. අපි උන්වහන්සේ අතර එතකොට වෙනස පුංචි කාලේ දෙන්නේ. නමුත් ධර්මයේ අපූර්වට පැහැදිලි කරලා තියෙනවා මේ මල් මතින් වැඩම කරලා උන්වහන්සේ උතුරට වැඩම කරලා සක්වලවල් 10,000 දිහා බලනවා. මට වඩා උසස් අය ඉන්නවද කියලා. මේක තමයි ගුණවතුන්ගේ හැටි. යම් සභාවකට ගියහම සභාවේ පනවලා තියෙන ආසනේ වාඩි වෙන්නේ මෙතන මම ගරු කළ යුත්තේක් ඉන්නවද? ඉන්නවනම් ගරු කරලා ඉන්න තමයි මගේ ආසනෙට මම යන්නේ. ඒක උතුමන්ගේ හැටි, ඒක ප්‍රඥාවන්තයන්ගේ හැටි, ඒක පඬිතයන්ගේ හැටි. එහෙම නැති අයට එහෙම තේරෙන්නේ නැහැ ඒක.
බෝසතාණන් වහන්සේ උපදුනහම සක්කොළවල් දහ දහ දිහා බලනවා කියලා සඳහන් කරනවා. හැබැයි සඳහන් කරනවා මේ සක්කොළවල් දහ දහ දිහා බලන්න වෑයම් කරන දෙයක් නෑ. ගේ ඇතුළේ ඉඳලා තමන්ගේ ගෙදර මිදුල දිහා බලන්නකොට යම්සේ මිදුල පේනවා දුන්නහසිර සක්කොළවල් දහ දහේ විදිහට පේන්නේ කියලා. එකට පේනවා සක්කොළවල් දහ දහේ හරියට ගෙමිදුල වගේ. සිව් දිසාව බලනකොට සිව් දිසාවෙන් දෙවියෝ ഘോഷා කරනවා. මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට වඩා උතුම් පුරුෂයෝ තව කොහෙද? ඔබ වහන්සේ සමාන කෙනෙක්වත් ලෝක ධාතුවේ නෑ. ඔබ පමණයි ලෝකේ පහළ වෙච්ච අසහාය පුරුෂයා. හැම පැත්තෙම මේ සඳහන් කළාට පස්සේ තමයි උන්වහන්සේගේ අභීත සිංහනාදේ කළේ අග්ගෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයට අග්‍රයි, ගෙට්ටෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයට ජ්‍යෙෂ්ඨයි, සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයේ ශ්‍රේෂ්ඨයි, ආයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව. අදින් පස්සේ මට උපතක් නෑ, මේක මගේ අන්තිම උපතයි කියන අභීත සිංහනාදයක් කරලා තියෙනකොට මම ජ්‍යෙෂ්ඨයි මම ශ්‍රේෂ්ඨයි කියන ප්‍රකාශය කරලා තියෙනකොට තවත් තැනක කොයි විදිහටද ගුරුවරයෙක්ගෙන සඳහන් කිරුවේ කියන කාරණාව අපිට හිතාගන්න බැරි කාරණාවක්. ගුරුවරයෙක් හිටියා කියලා කියන්නේ අනිවාර්යෙන් ගුරුවරයාට ශිෂ්‍යයා වඳින්න ඕනේ. අපි සරණ යාම ගැන කතා කරන ශිෂ්‍ය භාවෝපගමන සරණාගමේදී පැහැදිලි කරනවා ගුරුවරයාට ශිෂ්‍යයා උදෙත් වඳින්න ඕනේ, දවුලුත් වඳින්න ඕනේ, හවසත් වඳින්න ඕනේ. එහෙමනම් බෝසතාණන් වහන්සේටත් ගුරුවරයෙක් හිටියා නම් උන්වහන්සේ තුන් වේල ගුරුවරයාට වඳින්න ඕනේ. නමකුත් ලියලා තියෙනවා සර්ව මිත්‍ර කියලා. ඉපදිලා දවස් කීපයක් යනකොට අසිත කාල දේවල තාපසතුමා එනවා සුද්ධෝදන රජුගේ පුතා බලන්න. අනික් හැම දරුවම කාල දේවල තාපසතුමා ගාවට කියනවා ආශිර්වාද ගන්න. මේ වෙලාවේ පුතා බලන්න කියනවා. තාපසතුමා එනවා. ඇවිල්ලා කියනවා මහරජේ මේ අසිත කාල දේවල තාපසතුමාගේ කීකරු ශිෂ්‍යයා සුද්ධෝදන රජු. මහරජේ පුතෙක් උපන්න කියලා ආරංචි මාලිගාවේ. මං ආවේ ඒ පුතා බලන්න. රජුරන්ට අප්‍රමාණ සතුටුයි. ගිහිල්ලා වඩාගෙන එක්කේනවා මගේ පුතේ ආශිර්වාද ගනි. අනික හැමෝ මෙතෙන්ට යනකොට අද ඔබ බලන්න මෙහෙවිල්ලා. ආශිර්වාද ගන්න කියලා එක්කේවිල්ලා වන්දනන ලෑස්තිනකොට තමයි ශිරිපතුල් ජටය වදින්නේ. ඉතින් තාපසතුමා කියලා කියන්නේ සීමිසේ කෙනෙක් එහෙම නෙවෙයි. අපි පින්නතුන් අහලා තියෙනවා. මනුස්ස ලෝකෙන් දවලට කැම කාලා තෞතිසාවට ගිහිල්ලා විවේක අරගෙන හැන්දෑව නැවත මනුලෝට එන කෙනෙකුටයි අසිත කාල දේවල කියලා කියන්නේ. පංච අවිඥාෂ්ඨ සමාපත්තිලාභී. මේ මහා තාපසයන්ගේ ජටා විපාදයේ වැදිනකොටම සුද්ධෝදන රජු කල්පනා කළා මගේ පුතාට මොනව වෙයිද දන්නේ කියලා. නමුත් කාල දේවල තාපසතුමා බැලුවේ මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා. හැබැයි ධානයේ මෙනෙහි කරලා බලනොත් එකම දැක්කා මේ ඉන්නේ ලෝක ධාතුවේ පහළ වෙන පළවෙනි පුරුෂයා මේ ඉපදිලා ඉන්නේ. කාටවත් වඳින කෙනෙක් එහෙම නෙවෙයි. ඒ අතරේ රජුරු පුතාට අවාසනාවක් වුණා කියලා සමාව ගනින් කියලා බිම තියන්න ලෑස්ති වෙනවා. කාල දේවල ස්ථාපතිතුමා සඳහන් කරනවා අසුනේ නැගිට්ට කියලා. නිකම්ම නෙමෙයි නැගිටින්නේ මහරජා ඔබ සූදානම මම මරන්නද කියලා අහගෙන නැගිට්ට කියලායි සඳහන් කරන්නේ. සඳහන් කරනවා බිම තිබ්බා එහෙමනම් ඒ බිම තියෙනවත් සමගම අර මහා පුණ්‍යවන්තයාගේ හිස ගැලවිලා තල් ගහක ගෙඩියක් වැටෙනා වගේ බෝසතන් වහන්සේගේ පාමුල වැටෙනවා කියලා. එහෙනම් වඳින්නේ මේ ජීවිතේ. එහෙම අහගෙන නැගිට්ටත් එක්කම බෝසත් කුමාරයා අරගෙන ආසනෙ උඩින් තියලා එතනම වැටිලා දන ගහලා වඳිනවා. කාලදේවල තාපසතුමා මගේ ගුරුවරයා වැඳනං මම තව මොනවද අහන්නේ? සුද්ධෝදන රජුගේ කිසිම විමසීමක් නැහැ. එතනම වැඳගෙන වැටෙනවා පළවෙනි වතාවට වඳින්නේ එහෙමයි. එහෙනම් මේ තාම කිරිකැටි බිලිඳෙක් තව. රජුරුවන්ගෙන් එහෙම වැඳුම් ලැබුව තාත්තගෙන්. එහෙමනම් ගුරුවරයෙක් ඉන්නවා කියලා කියහම ඒක කොයිතරම් මිත්‍යාවක් වෙන්න ඕනේද? සඳහන් කරනවා කුස රජුරුවත් අපේ භාග්‍යතුන් වහන්සේමයි. ඉතින් කුස රජුරුවත් කාගෙන්වත් ඉගෙන ගත්තේ නෑ කියලා සඳහන් කරනවා. සකල ශිල්ප තමන් තනියම ප්‍රගුණ කරගත්තා කියලා සඳහන් වෙන්නේ. රජෙක් හැටියට දරන්න ඕනේ සියලුම අවිශිල්ප, දුනු ශිල්ප, කඩු ශිල්ප තනියම ප්‍රගුණ කළා විතරක් නෙමෙයි, අලංකාර ශිල්ප, මූර්ති, කැටයම් කලා මේ සියල්ලම ප්‍රගුණ කරගත්තා. මහෞෂධ පඬිතුයෝ
සඳුන් ගැටයක් අතේ තියාගෙන උපන් නමිසක් කාගෙන්වත් වෙදකන් ඉගෙන ගත්තා හැම නෙවෙයි. ඒත් අපේ බෝසතන් වහන්සේමයි. කුසරජ්ජරුව පිළිබඳව සඳහන් කරනකොට ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. විවාහ වෙන්න හරිය අකමැත්තෙන් හිටපු කෙනෙක්. ඉතින් අම්මගේ බල කිරීම බේරෙන්න බෑ. දෙපාරක්ම අම්මට බෑ කිව්වා. හැබැයි ඉතින් අතීතේ කට්ටිය තුන් පාරක් බෑ කිව්වේ නෑ කියලා සඳහන් කරනවා. එහෙම වුණොත් අම්මගේ තාත්තගේ හිත රිදී කියලා. හිත රිදුනොත් පෞසිද්ධ වෙන බව දන්නවා. ඒ නිසා උපක්‍රම යෙදුවා බේරෙන්න. කුසරජ්ජරුවත් එහෙම උපක්‍රමයක් කළා. ඉතින් උපක්‍රමේ තමයි රත්තරන් දීලා රංකරුවට කිව්වා රත්තරන් කාන්තා රූපයක් හදලා මට ගෙන දෙන්න කියලා. ඉතින් අඩි පහමාර කයක් උසට හොඳට ශරීරයේ ස්ථූල උසට ගැලපෙන මහතට ලස්සන තරුණියකගේ රූපයක් හදන්න කිවි. හදන්න කීවට රජ්ජුරුවන්ගේ හිතේ දෙගිඩියාවක් තියෙනවා. මෙයා හදන රූපේ වාගේ රූපයක් අම්මට හම්බෙයිද දන්නේ නැහැ. මොකද මට විශ්වාස නැහැ එයාගේ රූපේ කොහොම වෙයිද කියලා. ඒ අතර මෙයත් එයාගේ කුටියට වෙලා රූපයක් හදනවා. රංකරුවගේ වැඩේ ඉවර කරලා අරගෙන ඇවිල්ලා කීවා කුමරුනි මූර්තිය ගෙනාව කියලා. එහෙනම් මුහුණ විවෘත කරන්න මට බලන්න කිව්වා. ඉතින් බැලුවා අර හිතපු දෙයම තමයි සතුටුුනේ නැහැ. නමුත් සතුටු නොවිච්ච බව රංකරුවට පෙන්නුවෙත් නැහැ. නමුත් රංකරුවට කියනවා මගේ කුටියට ගිහිල්ලා කුටියේ රූපයක් තියෙන වරන් එන්න කියලා. එතකොට මෙයාගේ මූර්තියත් නිමා කරලා ඉවරයි. රංකරු දොරටුව ගාවට ගිහිල්ලා ආපහු ඇවිල්ලා කියනවා ස්වාමීනි මට ඇතුළට යන්න ලැජ්ජයි කියලා. ඇයි කියලා අහුවම බිසවුන් වහන්සේ ඇතුළේ ඉන්නවා කිව්වා. දිසඳහන් කරන්න ඇති බිසවක් ගන්න වෙන නිසයි මේ උපායෝ දන්න හදන්නේ. සඳහන් කරනවා ඇතුළේ බිසවක් නැහැ. මම හදපු මූර්තිය තියෙන කියලා. රංකරුව රවට්ටන්න පුළුවන් මූර්තියක් හදන්න පුළුවන් උනේ කාගෙන්වත් ඉගෙනගෙන නෙවෙයි. මොකද්ද හේතුවක් නිසා නමුත් පබාවතිය විවාහ කරගන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් පබාවතිය විවාහ කරගන්න සිද්ධ වෙන්නේ යුද්ධ මැද්දේ තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. බොහෝ දෙනා බලාපොරොත්තුෙන් හිටිය පබාවතියව. සඳහන් කරනවා ඒක අවස්ථාවක රජවරු 7 දෙනෙක් කෝටි 7ක් අරගෙන යුද පිටියට ආවා කියලා. කෝටි 7ක් අරගෙන යුද පිටියට ඇවිල්ලා කුසරජ්ජිරුවන්ට පණිවිඩය වෙනවා අපි යුද්ධයට ආවෙන්න කියලා. කෝටි 7ක් යුද පිටියට ඇවිල්ලා පණිවිඩයම කොහොමද පිරිස් සංවිධානය කරන්නේ? කුසරජ්ජිරුව ඒ හින්දා යුද පිටියට තනියම ආවා කියලා සඳහන් කරනවා. හැබැයි ඇවිල්ලා සිංහයාගේ පිට උඩින් ඇතාගේ පිට උඩින් ඉඳලා අහං සීහස්සර කුසරාජා මට තමයි සිංහ සේනාධිපති කුස කියලා කියන්නේ කෝ යුද්ධයට ආපුවයි කියලා අහනවා. සඳහන් කරනවා යුද්ධයක් නැහැ. ආපුවට ආවේ කොහෙන්ද හිතාගන්න බැරුව හිස් ලූලුවත දීව කියලා සඳහන් කරන්නේ. හැබැයි ලෝකේ තියෙනවා මුළු දඹදිවට මේ චහඬවල් හතරක්. ඒකෙන් එකක් තමයි අහං සීහසර කුසරාජා මොනතරම් ප්‍රතාපවත් ඇද්දී හඬ. බොසතන් වහන්සේ මේ කෝටි 7ක් එක යුද්ධ කරන්න ගිය කාගෙන්වත් දුනි ශිල්ප කඩු ශිල්ප ප්‍රගුණ කරලා එහෙම නෙමෙයි යුද්ධ කෙරුවෙත් නෑ. වචන මාත්‍රයෙන් යුද්ධ ඉවරයි. කාගෙන්වත් ඉගෙන ගත්තේ නෑ. එහෙනම් සිද්ධාර්ථ ගෞතම වෙන්න කලින් ආත්ම ගණනාවක ඉගෙනගෙන නෑ කාගෙන්වත්. මේ සංසාරේ පුරාපු පාරමිතාවල ශක්තියට මිනිසුන්ට දන් දීපු එකේ ශක්තියට උන්වහන්සේට සියලු සකල ශිල්ප කලා ඉබේ පහළ වෙනවා. ශක්තිය ලැබුණා. ඉතින් එහෙම තියෙනකොට තමයි අපේ පොත්පත්වල ලීවි සරුමිත්‍ර කියලා ගුරුවරයෙක්ගෙන් ශිල්ප ඉගෙන ගත්තා කියලා. ඉතින් ඒ හැම තැනකම අපේ ශ්‍රද්ධාව නැති කරලා දාලා. එහෙනම් බෝසතන් වහන්සේට ගුරුවරු කොතනවත් ඉඳලා නැති බව සිහිපත් කරනවා. ඊළඟට සඳහන් කරනවා චුතු උප්පත්ති දෙකම මේ වෙලාවේ නතර වුණා කියලා. සත්‍යයාගේ චුතිය සහ උපත මරණයත් නැවත උපතත් කියන දෙකම මේ වෙලාවේ නතර වෙලයි තියෙන්නේ. මේ මොහොතේ අපි නැකත කියලා සඳහන් කෙරුවොත් මේ නැකතේ මේ ලෝක ධාතුවේ ඇහැට පේන නොපෙනෙන කිසිම සත්‍යයක් උපදින්නේ නැහැ. උපදින්න නම් මැරෙන්න ඕනේනේ. ඒ නිසා චුතිය නවත්තලා තියෙනවා. ඒ නිසා මරණිකුත් නැහැ. චුතියකුත් නැහැ. උප්පත්තියකුත් නැහැ. මේ දෙකම නතර කරලා ඉතින් නතර වෙලා තියෙන්නේ ස්වභාව ධර්ම විසින් තමයි මේ දෙක නතර කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මිනිසුන්ට දෙවියෝ පේනවා මේ වෙලාවේ. අරූපාවචර දිව්‍ය ලෝකවල ඉන්න අය පේන්නේ නැහැ. අනික් සියලුම දිව්‍ය බ්‍රහ්මියෝ මිනිසුන්ට පේනවා. අපි මුලින් සඳහන් කළා පල්ලෙහා දෙව්ලොව ඉන්න අයට ඉහළ දෙව්ලොව අයවත් පේන්නේ නැහැ කියලා. මේ වෙලාවේ
මිනිස්සුන්ට දෙවියෝයි බ්‍රහ්මයෝයි දෙගොල්ලම පේනවා. මොන තරම් ආශ්චර්යමත් අවස්ථාවක් වෙන්න ඇද්ද? සහ සියලුම නිරිසතුන්ද පේනවා කියලා, නිරිසතුන් පේනවා, දෙවියොත් පේනවා, අපායත් පේනවා, දුක් විඳින අය දෙගොල්ලම පේනවා. ඒ කිසි දෙයකට ආවරණ තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා. දැන් දෙව්ලෝ පේනවා, මේ ගහේ අත්තින්ද පේන්නේ නැණි, චුට්ටක් අත්තින් එහා පැත්තට යන්න ඕනේ, අර ගල නිසා එහා දිව්‍ය ලෝකේ පේන්නේ නැණි ඇත, එහෙම ආවරණ තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා. ගස් ගල් පරවත කිසි දෙයක් ඒ වෙලාවේ ඇහි මානියට බාධා වුණේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා දිව්‍යමය සුවඳ විශ්ව ධාතුව පුරා පැතිරිලා යන්න පටන් ගත්තා කියලා. දෙවියන්ගේ සුවඳ පැතිරෙනවා. ඒ සුවඳ මේ වාගේ සුවඳක් කියලා කියන්න බෑ. අපිට අද සාමාන්‍යයෙන් දරා ගන්න බැරි සුවඳක් ආවත් අපි කියන්නේ දිව්‍ය ලෝක සුවඳයි කියලා. හැබෑවටම දෙව්ලෝ සුවඳ හැමුවනම් මේ වෙලාවට ගූත නිරේ දුර්ගන්ධයේ මනලෝට හමාගෙන ආවත් කවුරුවත් දන්නේ නැහැ එහෙම දුර්ගන්ධයක් එනවා කියලා. සඳහන් කරනවා එහෙම නිරයක් තියෙනවා කියලා. අසූචි සහ මුත්‍රා තියෙන්නේ. මේ දෙකම කොයි වෙලාවෙත් දුන්දදා පැහෙනවා. අප්‍රමාණ දුර්ගන්ධයි. කිනිරි සත්තු පිරිලා දුර්ගන්ධ වුණාට සමහරු මේ පැහෙනවා. සමහරු පැත්තකට වෙලා ඉඳගෙන අර අපි අග්ගලා ගුලි හදනවා වගේ ගුලි හද හද ගිලිනවා. ඉතින් මේක අහනවා මාතලී කියන දිව්‍ය පුත්‍රයාගේ නිමි රජ්ජුරු. මාතලී කවුද අර කියලා. ඉතින් ඒ වෙලාවේ මාතලී කියනවා ස්වාමීනි, මිතුරාගේ ගෙදර ඉඳලා මිතුරාගෙන්ම කාලා මිතුරාගෙන්ම යැපිලා මිතුරා නිසාම ආරක්ෂා වෙලා මිතුරා නිසාම ජීවිතේ හැමදේම කරගෙන මිතුරාගේ ගෙදරින් යනකොට ගෙදර දේවල් සාක්කු වේදාගෙන අතපොත ගාගෙන ගිහපු කට්ටිය තමයි ඔය ඉන්නේ කියලා. විපාක. එමනම් ඒක විපාකයක්. ඉතින් අපි කර්මය කියන එක හරි අනුරූපයිනේ. මේ ලෝකේ කරන දේම ඒ විදිහටම ලැබෙනවා. කර්මය කියන්නේ එකයි. පණුව ඉන්නවා කියලා සඳහන් කරනවා. ඇත් කඳන් ඔරු කඳන් වගේ ලොකුයි කියලා සඳහන් කරන්නේ පණුව. මේක නිරිසත්තුත් ඉන්නවා, විශාලයි නිරිසත්තු, ඇතක්ම 40 ගණන් ලොකුයි. අර පණුව ඇත් කඳක් වගේ, ඔරු කඳක් වගේ ලොකු වුණාට තුඩ ඉදිකට තුඩක් වගේ කියලා සඳහන් කරන්නේ. මේ තුඩෙන් මිනිහට විදලා මස් අයින් කරලා, නහර වෙල අයින් කරලා, ඇටකොටුව හිල් කරලා, ඇට මිදුළු උරා බොනවා කියනවා මේ පණුව. මොන වේදනාවක් දැනෙනවා ඇද්ද? මේක සත්තු ඉන්නවා. දුර්ගන්ධේ මනුස්ස ලෝකයට ආවුත් සඳහන් කරනවා මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්තුන්ගේ ඔළුව පුපුරනවා කියලා. ඒ තරම් දුර්ගන්ධයි. ඉතින් මේ වෙලාවේ මේ ගූත නිරයේ දුර්ගන්ධයේ මනුලෝට හමාගෙන ආවත් කිසි කෙනෙකුට එහෙම දුගඳක් එනවා කියලාවත් දැනෙන්නේ නැහැ. ලෝක ධාතුව පිරීලා ඉතිරිලා ගිහිල්ලා දිව්‍යමය සුවඳින්. ඊළඟට සඳහන් කරනවා ගස්වල කඳන් වල හැමතැනම මල් පිපෙනවා කියන කාරණාව අපි සිහිපත් කළා. පංච වර්ණ පදුම සාගරයේ පිරීලා ඉතිරෙනවා, ඒ කාරණාවත් අපි සිහිපත් කරා. ඕලම්බික පදුමයන්ගෙන් අහස වැහිලා යනවා කියලා සඳහන් කළා. මේ විදිහට උපදින දිවකුරු බෝසතාණන් වහන්සේ, දීපංකර බෝසතාණන් වහන්සේ දස මාසයේ මාතෘ ගර්භය සම්පූර්ණ කරලා මේ නිමිති 32ම පහල කරව කරවා මාතෘ ගර්භයෙන් මනුස්ස ලෝකෙට වඩිනවා. මනුස්ස ලෝකෙට වැඩලා ගිහි ගෙදර දෙව්ලව දිව්‍ය කුමාරයෙක් දිව්‍යමය සැප විඳිනවා වගේ. දෙව් සැප හා සමානයි මේ විමාන තුනක් උන්වහන්සේට තියෙනවා, මාලිගා තුනක්. අපි බෝසතාණන් වහන්සේට වගේම මේ මාලිගා තුනට වෙලා විඳින සැප දෙව්ලව සැප තියෙන්නේ. අපි බුදු පියාණන් වහන්සේ ගිහි ගෙදර කොච්චර කල්ද? අවුරුදු 29යි. දීපංකර බෝසතාණන් වහන්සේ ගිහි ගෙදර අවුරුදු 10000යි. 10000ක් කල් ගිහි ගෙදර දිව්‍ය විමානයක තියෙන සැප විඳලා එක දවසක් උයනට යනකොට ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් මේ දේවපුත්‍රයෝ 3 දෙනා දකිනවා. සඳහන් කරලා නැහැ පැවිදිරුවක් දැක්ක කියලා. ඒ වුණාට මහා පදාන ආදී සූත්‍රවල සඳහන් කරනවා බුදුවරුන් සම්බන්ධව මේ තියෙන සියලුම නිමිති එක හා සමානයි කියලා. එතන එහෙම සමානයි කියලා සඳහන් කරාම එහෙමනම් උන්වහන්සේත් පැවිදිරුවක් දකින්න ඇති මෙතන සඳහන් කරලා නැති වුණාට. නමුත් අටකතාවේ සඳහන් හැටියටම විස්තර කළොත් මේ දේවදූතයෝ 3 දෙනා දැකලා අප්‍රමාණ කලකිරීමකටපත් වෙනවා. ආපහු සැරයක් උයන්කෙලියට යන එක නතර කරලා මාලිගාවට එනවා.
සඳහන් කරනවා රම්මවතී නුවර මහා සුදස්සන නගරේ හා සමානයි කියලා සඳහන් කරනවා රම්මවතී නුවර සුදස්සන නගරේ ගැන අපිට ඉදිරියට සාකච්ඡා කරන්න වෙනවා භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක මහා සුදස්සන නගරේ පිළිබඳ විශාල දේශනාවක් සඳහන් කරනවා තනිකරම දෙව්ලොවක් මේ සුදස්සන නගරය අපිට දෙව්ලොවක් ඉතින් මේ කුසිනාරාවේ භාග්‍යතුන් වහන්සේ පිරිනමන් පාන්නේත් ඒ වාගේ සුවිශේෂී හේතුවක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවානේ භාග්‍යතුන් වහන්සේ විශාලාව වගේ රජගහ නුවර වගේ සවැත් නුවර වගේ විශාල නගර තියෙනකොට භාග්‍යතුන් වහන්සේ ඇයි මේ පුංචි නුවරක පිරිනමන් පාන්න ලෑස්ති වෙන්නේ එලා කියන ආනන්ද මේක අද පුංචි වුණාට මේක පුංචි නුවරක් නෙමෙයි මමම මේ නගරේ 6 වතාවක් සක්විති වෙලා තියෙනවා කියලා සඳහන් කරනවා. එදා මම සක්විති වෙලා ආපවතුනිත් මේ නුවරමයි. ඒලයි කාරණා වෙනම සඳහන් කරනවා. එහෙනම් එතන සඳහන් කරනවා මේ සුදස්සන නගරය හා සමානයි රම්මවතී නගරය කියලා. ඒ සිරිය දැකලා නගරයට ඇවිල්ලා තමන්ගේ ඇත්ගොව්වට ආපහු කතා කරලා කියන පුතේ මගේ ඇත්යානේ ආයෙල් හැති කරපන් කියලා. මෙයාල හැත්ති කරන ඇත්යානය මේ අතාගේ පිටේ නැගලා එක ඇතෙක් එක්කන මේ උයන් සිරි නරඹන්නම යයන්නේ මේ අතාගේ පිටේ නගෙනකොට ඇත්තු 84,000ක් පීවරනවා රජු බොසතනන් වහන්සේ ඇත්තු 84,000ම දිව්‍යමය ආභරණ වලින් සැරසුවා හා සමානව සරසලා ඉන්නේ තමන්ගේ මංගල හස්තියාගේ පිටට නගින්න එනවා බොසතනන් වහන්සේ මේ වෙලාවේ බොසතනන් වහන්සේ අලංකාර කරනවා කවද බොසතනන් වහන්සේ අලංකාර කරන්නේ අද අපි එක් ජීවිතයේ එක එක අවස්ථාවන් වල තව කාට හරි කියලා අපි අලංකාර කරව ගන්නවා මේ වෙලාවේ බොසතනන් වහන්සේ අලංකාර කරන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා දීපංකර බොසතනන් වහන්සේ දිව්‍ය කුමාරයෙක් වගේ සැරසුවා කියලා සරසලා තමයි යතගේ පිටේ ගෙනහිලා තියන්නේ දැන් මේ දිව්‍ය සිරියෙන් දිව්‍ය පුත්‍රයෙක් මනුලව ඇතෙක් පිටේ යනවා වගේ උයනට ගිහිල්ලා යතගේ පිටින් බැහැලා ටික වෙලාවක් උයන් සිරි නරඹලා ගල්තලාවක ගිහිල්ලා වාඩි වෙනවා ගල්තලාවේ වාඩි වෙනකොට ශ්‍රීනාශ්‍ර වූ මහා බ්‍රහ්ම රාජික අරගෙන ඉන්න අෂ්ට පරිස්කාරයක් මේ අෂ්ට පරිස්කාරය අරගෙන ඇවිල්ලා මේ ශ්‍රීනාශ්‍ර වූ බ්‍රහ්ම රාජයා උන්වහන්සේ ඉදිරියේ දෘශ්‍යමාන වෙනකොට අහනවා ඔය මොනවද කියලා ඒ වෙලාවේ කියනවා මහා බ්‍රහ්මයා මේ අරන් එන්නේ ඒ වෙලාවේ කියනවා ශ්‍රමණ පරිස්කාරය පිළිගන්න බාරගන්න ශ්‍රමණ පරිස්කාරය නැගිටිනවා කුණ්ඩල සහිත කෙස් කලම කපලා අහසට විසිකා කියලා සඳහන් කරන කුණ්ඩල කියලා සඳහන් කරන්නේ කෙස් වැටිය බැඳලා ඉඳලා තියෙන්නේ ඉහළට එකතු කරලා ගුලියක් වගේ බැඳලා ඉඳලා තියෙන්නේ මංගලාසිපත අරගෙන කෙස් වැටිය කපලා අහසට විසිකරනකොට සක්‍ර දේවේන්ද්‍ර රත්තරන් කරඬුවක් අරගෙන ඇවිල්ලා බාර අරගෙන මහමෙර පර්වතේ පාමුල් මහමෙර පර්වතේ මුදුනේ යොදුන් 7048ක් උස මාණික්කමය රතනමය චෛත්‍ය රාජයේ කදලා මේ වෙලාවේ මේ කුණ්ඩලයේ සහිත කේස මකුට කියන චෛත්‍ය නමින් හදලා චෛත්‍යයක් හදලා තැන්පත් කෙරුවා කියලා සඳහන් කරනවා ඊට පස්සේ අරාෂ්ඨ පරිස්කාරය ඇඳලා සලු සංගල ගලවලා හසට විසි කෙරුවා සලු සංගල මහා බ්‍රහ්මයා විසින් පිළි අරගෙන දෙව්ලොවට ගෙනහිල්ලා ස්වර්ණමය චෛත්‍යයක් රත්තරන් චෛත්‍යයක් යොදුන් 12ක් උසයි 7192ක් උසයි මේ චෛත්‍යයේ මේ සලු සංගල තැන්පත් කරලා සෑයක් හැදුවා කියලා සඳහන් කරනවා එහෙම ලෝක ධාතුව කම්පා කරවමින් උනාසි ඉස්සෙල්ලාම පැවිදි ජීවිතයට ඇතුල් වෙනවා මේ උයනේදී මහා බඹ දුන්න ශ්‍රමණ පරිස්කාරය අරගෙන ඉතින් අද ධර්ම දේශනාවට තියෙන කාලේ මෙතනින් නිමා වෙලා තියෙන නිසා මේ ධර්ම දේශනා මාලාවේ මේ දේශනාව අපි මෙතනින් නිමා කරන්න සූදානම් වෙනවා ඊතුරු දේශනාවක් නැවත ඉදිරියට සාකච්ඡා කිරීමේ අරමුණ ඇතුව දීපංකර බුදු පියාණන් වහන්සේ මොනතරම් ආශ්චර්යද කියන කාරණාව අපි සාරාංශ වශයෙන් මේ දේශනාවේදී සාකච්ඡා කරමු එනම් මේ උතුම් බුද්ධ දේශනාව ලෝකයට දානය කරන්න මහත් වූ වීරියෙන් යුක්තව ඊටාම කැපකිරීමෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්ම දේශනාව සඳහා ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ ලැබල දෙන
විශේෂයෙන් රුක්ලන්ත මායදුන්න මැතිතුමන්, කමානි මායදුන්න මැතිනිය ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, ඒ අයගේ පවුල්වල නිධන ප්‍රාප්තියට පත්වන සියලු දෙනාටම අප්‍රමාණ පින් අනුමෝදන් කරෝමින්, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පුණ්‍ය කටයුත්ත සඳහා තමන්ගේ මෑණියන් සහභාගී කරවගෙන පින් සිද්ධ කරගන්න අවස්ථාව උදා කරලා දෙමින්, මාතෘ ණයෙන් නිදහස් වෙන්න කටයුතු සිද්ධ කරන මොහොතක මේ මහා පින්කම් දැකලා සතුටු වෙමින් සිටින මෑණියන්ට අපි පින් අනුමෝදන් කරලා නිදුක් බව, නිරෝගී බව, චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්ඩ සියලු දෙනාම ආශිර්වාද කරමින්, සම්‍ය දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්මරාජයන්ට පින් අනුමෝදන් කරමින්, අපි සියලු දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවෙන්ම, භාග්‍යවතුන් වහන්සේ සරණ යමින්ම සංසාර සාගරින් එතරට යන්න භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.